මේ සූදානම් වෙන්නේ ඔබ වෙනුවෙන්. ඉතින් මම විශ්වාස කරනවා මගේ චූටි දූල පුතාලට මේ වැඩසටහන ශක්තියක් වේවි, සාර්ථක වේවි. බොහොමයක් වෙලාවට මේ සිංහල භාෂාව පිළිබඳව අපි ගාව තියෙන යම් යම් වැරදි අවබෝධයන් සහ අපි නොදන්නා යම් තැන් ඉස්මතු කරලා දෙන්න සහ ඔබ පාසල් පද්ධතිය තුළ ඔබේ විෂය කරුණු සාධනයට වගේම ජීවිතයට වැදගත් වෙන පාඩම් මාලාවක් අපි මේ ආකාරයට හිමිදිරි උදෑසන ඔබ වෙනුවෙන් දානය කරන්න සූදානම් වෙනවා. එතනදී සිංහල හෝඩියේ අකුරු හඳුනාගෙන සහ ඒ සිංහල හෝඩියේ ඔබට මුණ ගැහෙන අමාරු තැන් හඳුනා දීම ඒක පළවෙනි පරමාර්ථය වෙලා තියෙනවා. ඊළඟට ව්‍යාකරණ නීති, ව්‍යාකරණ සිංහල භාෂාවේ නීති රීති යම් ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ නීති රීති පිළිබඳව ඔබට සරලව අවබෝධ කරගන්න තවත් උදව්වක් ඔබ පාසලෙන් ඉගෙනගෙන තියෙනවා වෙන්න පුළුවන්, ඔබ උපකාරක පන්තියෙන් ඉගෙනගෙන තියෙනවා වෙන්න පුළුවන්, ඒත් එක්කම ඔබ අම්මා තාත්තගෙන් ඉගෙනගෙන තියෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ උගත් දැනුම නැවත තහවුරු කරන්න සහ ඔබ ගාව යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් අන්න ඒ දේවල් निराකරණය කරලා දෙන්න මේ වැඩසටහන සාර්ථක වේවි කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම ව්‍යාකරණ පාඩමත් එක්ක සිංහල භාෂාව, සිංහල හෝඩිය, ව්‍යාකරණ දැන් අපි ලියන්න දන්නවා, නීති දන්නවා. අන්න ඊට පස්සේ අපට එනවා ගැටලුවක්. මොකද්ද? වාක්‍ය නිර්මාණය කිරීම. එහෙනම් වාක්‍ය කඳවුරකුත් අපි මේත් එක්කම පවත්වාගෙන යන්න සූදානම් වෙනවා. මෙන්න මේ විදිහට සිංහල භාෂාවේ අවස්ථා තුනක් මොනවද? සිංහල හෝඩිය, ඊළඟට සිංහල ව්‍යාකරණයේ නීති ඔබ වෙනුවෙන් මුණ ගැහෙන, ඊළඟට වාක්‍ය රචනාව. මේ ටික එකතු පාදා වුණු අපේ මේ වැඩසටහන සෑම සතියේ දිනකම උදේ 6 සිට 8 දක්වා ඔබ වෙනුවෙන් දීප ව්‍යාප්තව දරුවන් වෙනුවෙන් දානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ආදරණීය දුල පුතාලට එතනින් පසුව අපි පරිසරයේ යම් යම් විෂය කරුණු හඳුනා ගැනීම සඳහා අපි මේ මහා දැවැන්ත වැඩසටහන් කළා පහුගිය වසරේ පරිසරයේ මේ කඳවුරු පවත්වමින්. ඉතින් අන්න ඒ වගේ යම් කොටස් ඔබ වෙනුවෙන් අද දවස මේ හෝරා කීපය තුළ වෙන් කරන්න අපි ඉස්සරහට බොහෝ කටයුතු සූදානම් කරමින් යනවා. ඉතින් එමනම් ආදරණීය දූල පුතාලා වෙනුවෙන් අපි අද දවසේ මෙලෙසින් ආරම්භ කරන වැඩසටහන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනා නැවතවතාවත් අපේ වැඩසටහනට පැමිණලා ඉන්න දරුවෝ, දෙමාපියෝ ඇතුළු සියලු දෙනා ආදරෙන් පිළිගනිමින් අපේ වැඩසටහන අපි ආරම්භ කරමු. මෙන්න මේ විදිහට. හොඳයි. ඔය කිව්ව පණිවිඩ ටික ඔබ දිගින් දිගටම මතකේ තබා ගන්න. අද 8න් පසුව ඔබට පුංචි විවේකයක් ලැබෙනවා. ඒ විවේකයෙන් පසුව ආපහු නැවත වතාවක් ඉංග්‍රීසි පාඨමාලාවක් ඔබ වෙනුවෙන් දියත් කරලා තියෙනවා. මෙතනදී ඔබට ඉංග්‍රීසි නිවැරදි උච්චාරණයන් පිළිබඳව මන අවබෝධයක් ලබා දීමට, ලිවීම පිළිබඳ මන අවබෝධයක් ලබා දීමට වැඩ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ල ඔබ වෙනුවෙන් අපි දානයක් ලෙස තමයි ප්‍රදානය කරන්නේ, සත්කාර වැඩසටහනක් ලෙස තමයි ප්‍රදානය කරන්නේ. ඉතින් ඒ සියල්ල ඔබට ඉතා මහඟු වටිනා සම්පතක් වේවි. මෙයින් මේ දරුවෝ වැඩක් ගනීවි කියලා විශ්වාසය ඇතිව අපි නමෝ විත්තියෙන් අපේ වැඩසටහන ආරම්භ කරමු. හොඳයි. එහෙනම් ආදරණීය දූල පුතාලා, සිංහල හෝඩියේ විවිධ අකුරු හඳුනා ගන්න. සිංහල හෝඩියේ විවිධ අකුරු හඳුනා ගන්න. මොකද්ද සිංහල හෝඩිය කියන්නේ? එහෙනම් සිංහල හෝඩිය අකුරු හඳුනා ගන්න. සිංහල හෝඩිය යන කුමක්දයි අපි දැනගෙන ඉන්න ඕන. මම දූල පුතාලා මේ වෙනකොට දන්නවා සිංහල හෝඩිය කියන්නේ මොකක්ද කියලා. එතකොට සිංහල හෝඩිය කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ අපි සමහරට අම්මා තාත්තගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසලේ ගුරුතුමා ගුරුතුමියකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උපකාරක පන්තියෙන් වෙන්න පුළුවන්. අපි ඔබ වෙනුවෙන් කළ යම් යම් වැඩසටහන් වලදී මේ සිංහල හෝඩිය හඳුන්වා දීලා තියෙනවා. සමහරවිට ඔබ අහපු පාඩමක් වෙන්න දී නැවත වතාවක් යන්නේ, ඔබ සමහරට ඉගෙන ගත්ත කාරණාවක් වෙන්න දී මේ යන්නේ. නමුත් ඒ ස්ථාවර කරගන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕනේ, ඒ දැනුම ස්ථාවර කරගන්න. එතකොට බොහෝ වෙලාවට අපි දකින කාරණයක් තමයි දුවේ පුතේ, අපි සිංහල තමයි. නමුත් අපට සිංහල හෝඩිය කියන්නේ මොකක්ද, සිංහල අකුරු කියන්නේ මොනවද කියන එකේ යම් ගැටලු සං අවතින අවස්ථා තියෙනවා. හොඳයි, මොකක්ද මේ සිංහල හෝඩිය කියන්නේ? ඔව්, මොකක්ද මේ සිංහල හෝඩිය කියන්නේ? හරි, විමෝදි භාග්‍ය අත උසන් ඉන්නවා. සිංහල හෝඩිය කියන්නේ මොකක්ද කියලා මේ හිමිදිරි උදෑසන සුබ උදෑසනක් වේවා විමෝදි. කියන්න පුළුවන්ද සිංහල හෝඩිය කියන්නේ? මුවින් පිටවන විවිධ ශබ්ද වලට දෙන සංකේත. බොහොම හොඳයි. අපේ මුවින් පිටවන විවිධ හඬවල් වලට දෙන
ලිඛිත සංකේත වලට තමයි අපි අහුරු කියන්නේ. බොහොම හොඳයි. ඉතාම හොඳින් මනාව ඒ පිළිතුර ඔබ ලබා දුන්නා. ඉතින් ඔබගේ දැනුම තහවුරු වෙන්න සහ තව කෙනෙකුට ඔබට ඒ දැනුම ලබා දෙන්න හැකියාව තියෙනවා කියන අපි විශ්වාස කරනවා. නැවතවතාවක් අපේ දැයේ දරුවන්ට දැනගන්න අපේ යාළුවන්ට දැනගන්න කියන්නකෝ මොකද සිංහල හොඩිය කියන්නේ? ඔව්. කියන්නේ මොදි? මොකද්ද සර් අහන්නේ? අද නෑ තව කියන්නකො සිංහල හෝඩිය කියලා ඔබ අර්ථ ගන්නවන්නේ මොකද්ද කියලා? ඔය කියපු පිළිතුර හරි. අපේ මුවින් පිටවන විවිධ හඬවල් වලට දෙන ලිඛිත සංකේත. සංකේත තමයි අපි අකුරු කියලා කියන්නේ. නේද? හා ලිඛිත සංකේත තමයි අකුරු කියලා කියන්නේ. ඒ අකුරු සියල්ලෙහි එකතුවට අපි කියනවා සිංහල හොඩිය කියලා. බොහොම හොඳයි ඉතාලම ජයග්‍රහ ලීලාවෙන් ඔබ පිළිතුරු ලබා දුන්නා අපි අගය කරනවා එහෙමනම් මේ බලන්න අපි උදාහරණ සහිතව ඉගෙන ගන්න බලමු මෙතන සිට දිගින් දිගටම ඔයාට සටහන් සමහර විට අවශ්‍ය තැන්වල අපි සටහන් ලියා ගන්න අවස්ථාව දෙන්න පුළුවන් ඒත් එක්කම අහගෙන ඉන්නයි තියෙන්නේ බොහෝ වෙලාවට අපි ලියා ගන්න බොහෝ දේවල් අපි අතින් ගිලිහී යන්න පුළුවන් අපේ පොත අපට නැති වෙන්න පුළුවන් අපේ සටහන් ලියාගත්ත වැදගත්ම පොත නැතිවලා වුව ගාණේ අපි හොයනවා වෙන්න පුළුවන් හැබැයි තව කෙනෙකුට ගන්න පුළුවන් යාළුවෙකුට දුන්නට පස්සේ ඒ පොත අපට ලාභ නොලැබෙන්න පුළුවන් නමුත් අපි ගාව තියෙන දැනුම නම් කාටවත් හොරා ගන්න බෑ චෝටි දුවේ පුතේ ඒක විශ්වාසයි කාටවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අපි ගාව තියෙන දැනුම හොරා ගන්න බෑ කාට නේද ආ ඒක නිසා දැනුම තහවුරු කරලා අපි තියා ගන්න බලමු කොහොමද එතකොට පොත වැඩක් නැහැ අපේ ඔළුවේ තියෙනවා මේ කරුණු කාරණා කියලා හොඳයි මේ බලන්න එහෙනම් මොකක්ද සිංහල හොඩිය කියන්නේ කියලා අපි මේ විදිහට බලමු සිංහල හෝඩිය සිංහල හෝඩිය කියලා කියන්නේ මොනවද හෝඩිය කියන්නේ ඔන්න අකුරු ඔයා ලියන්න ඕනේ නැහැ මුකුත්ම මම පැහැදිලි කිරීමක් කරන්න අකුරු මොනවද අකුරු කියන්නේ අකුරු සමානයි අක්ෂර දැන් කෙනෙක් ඇහුවාම කියයි අකුරු කියන්නේ මොනවද අක්ෂර කියලා අක්ෂර අකුරු සමානයි අක්ෂර මොනවද අක්ෂර කියන්නේ අකුරු අකුරු කියන්නේ මොනවද අක්ෂර ඒ උත්තරේ හරියන්නේ නැහැ එහෙනම් මොනවද අකුරු කියලා කියන්නේ අන්න අකුරු කියන්නේ මෙන්න මේ වට මොනවද අපේ මුවින් පිට මේ බලන්න ඔන්න අකුරු මෙහෙම අපි අවිදක නනකොට අපිට මොනවා හරි පෑගෙනවා ඊ වට විදලා අම්මෝ පුතේ හරි ආන් එහෙනම් බලන්නකො මොනවද මේ අපේ මුලින් මුලින් පිට උනානේ ඈ ඊ ඌ ඕ ආ බලන්න එහෙනම් ඈ ඊ ඌ ඒ ඕ මුලින් පිට උනා වචන අම්මෝ කියන අම්මේ කියන අම්මේ කියන මොනවද මේ බඩගිනි ඔන්න කටින් පිට වුණ වචන ටිකක් නේ මම ඔයාලට යමක් කියනවා බඩගිනි ඉ අන්න શબ્දයක් නේද පිට වුනේ අන්න ඒක ලියනවා මේ බඩගිනි ඉ හා එහෙනම් මොනවද මේ අපේ මුවින් පිටවන හඬවල් අන්න බලන්න පුතේ අපේ මුවින් පිටවන හඬවල් හඬවල් නේද මේ
මෙන් 1යි 2යි 3යි 4යි 5යි අපේ මුවින් පිටවුණු හඬවල් ටිකක් මේ තියෙනවා. අන්න හඬවල් තමයි හැබැවින්ම අපි මේවට කිව්වා මොනවා කියලාද? අකුරු කියලා. අකුරා. දැක්ක ගමන් කියනවා ඔක අකුරක් කියලා. මේ මොකද්ද? අකුරා. 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 තව තියෙනව ඕනතර අම්මේ. ක. අකුරා. ඊළඟට ස. ස ස ස අකුරා. ම ම ම ම ම ම ම අකුරා. නේ? හා එහෙනම් මෙන්න අපේ මුවින් පිටවන හඬවලට දෙන ලිඛිත සංකේතයක් අකුරු. අතීතයේ මෙහෙම තිබුණේ නැහැ අකුරු. අතීතයේ තිබුණේ නැහැ. කතා කළාට අකුරු තිබුණේ නැහැ. ලියලා පෙන්වන්න විදියක් තිබුණේ නැහැ. ඒවා සංකේත භාවිත කළා. විවිධ හැඩතල භාවිත කළා. පසු කාලීනව මේවා බින්දලා 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 සංස්කෘතික මේ මොනවාද විවිධ සංස්කෘතීන් යටතේ අපි ජීවත් වෙලා තිනවා. ඉතින් ඇවිල්ලා 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 ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දක්වා මෙන්න ඇවිල්ලා සිංහල හෝඩිය බවට පත් වුණා. මේ ඇවිල්ලා විවිධ අකුරු හැම වචනයකටම අකුරක් අපිට ඇවිල්ලා තියෙනවා. හැම හඬකටම අකුරක් අපිට ඇවිල්ලා තියෙනවා. අතීතයේදී මෙහෙම තිබුණේ නැහැ. අතීතයේදී ඔය විවිධ හැඩතල තමයි මේ වෙනුවෙන් භාවිත කරලා තියෙන්නේ. ඔහොම ඔය ඔහොම හැඩතල තමයි භාවිත කරලා තියෙන්නේ. පූර්ව බ්‍රාහ්මී අක්ෂර. පූර්ව බ්‍රාහ්මී අක්ෂර. මේවා ඔයගොල්ලෝ දකිනවා ඔය ඓතිහාසික ස්ථාන වලට ගිහපම පුරාවිද්‍යාත්මක ස්ථාන වලට ගිහපම අක්ෂර පුරාවිද්‍යා අක්ෂර භාවිත කරලා තියෙනවා. අතීතයේ තිබුණු අකුරු මේවා බිඳිලා ඇවිල්ලා 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 යම් අකුරක් බවට පත් වෙලා අද අපි හඳුනා ගන්න සංකේත කීපයක් අපිට තියෙනවා. අපේ භාෂාවට අලුතෙන් වචන ඇවිල්ලා තියෙනවා. ඒ එන වචනයක් අපිට ශබ්ද කරලා කියන්න පුළුවන්. එහෙනම් හොඳම උදාහරණේ තමයි මෙන්න ඔහොම ඇවිල්ලා අපේ මුවින් පිට වුණාද ලියන කියන ඕන එකක් කියන්න පුළුවන් හැකියාව තිබුණා. නේද? කපුටා කම්මල සල්මල් අමර අත්තම්මා ආච්චි පෝච්චියේ වතුර නටනවා ඕන කියන දෙයක් අපිට ලියලා පෙන්නන්න පුළුවන්. දැන් මෙහෙම ඇවිල්ලා ඔන්න අපේ මේ භාවිතයට ආවා මොකක්ද? ෆැන්ටා කියලා වචනයක්. මම මේව කතා කරලා තිනවා යට. මෙන්න බලන්න ෆැන්ටා කියලා වචනයක් ආවා. ඒක ලියන්න පැන්ටා හරියන්නේ නැහැ. ඒක පැන්ටා නෙමෙයි ෆැන්ටා. ෆැන්ටා ෆාමසි අන්නවා ෆාමසි නෙමෙයි ෆාමසි කිව්වොත් වැරදි ෆාමසි ඉංග්‍රීසි F අකුරෙන් පටන් ගන්නවා දැන් ඒකට අකුරක් නැහැ ඒක නිසා මැදට F අකුර දැම්මා අදටත් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆාමසි කියන වචනේ මෙහෙම ලියපු ෆාමසි තියෙනවා පැහැදිලි නේද එතකොට මේක සිංහල අකුරක් නෙමෙයි මයන්න දන්නවා සයන්න දන්නවා මෙන්න මෙයා සිංහල අකුරක් නෙමෙයි ඉංග්‍රීසි අකුරක් මෙයාගේ මැද්දේ ඉන්නවා නයන්න දන්නවා ටායන්න දන්නවා මෙන්න මෙයා සිංහල අකුරක් මැද ඉංග්‍රීසි අකුරක් දාලා ඔන්න භාෂා විශේෂඥයින් එකතු වෙලා අපි සිංහලනේ සිංහල නිසා අපිට සිද්ධ වුණා මෙන්න මෙයා හඳුනා ගන්න මොකක්ද මේ වෙනුවෙන් අලුත් අකුරක් නිර්මාණය කළා ඔන්න ඔයාට අපි කියනවා ප කියලා සිංහල හොඩිය ප අක්ෂරය පැහැදිලි නේද සිංහල හොඩිය ප අක්ෂරය මේ වෙනුවට ඔන්න දැන් දැම්මා මෙන්න ෆාමසි ෆාමසි හරි නේද දැන් ඔහොම නේද ලියන්නේ ෆාමසි කියලා මේ ප වෙනුවට මෙහෙම තියෙනවා හැබැයි මෙන්න මේ ප දාපු ෆාමසි ඔයා දකින්න පාරයිනේ තියෙනවා නේද වරදක් නැහැ නමුත් මේ ප වෙනුවට මෙන්න මේ ප අලුතෙන් සිංහල භාෂාවට හඳුන්වා දුන්න භාෂා විශේෂඥයෙක් එකතු වෙනවා ඔන්න එහෙනම් අපේ මුවින් පිටවන හඬවලට ලිඛිත සංකේත සකස් කළා අන්න ඒවා තමයි පුතේ අකුරු කියලා කියන්නේ ඒ අකුරු සියල්ලෙහි එකතුව තමයි සිංහල හෝඩිය කියන්නේ එහෙනම් පුතාලට පැහැදිලි ඇති සිංහල හෝඩිය කියන්නේ අපේ මුවින් පිටවන විවිධ හඬවලට දෙන ලිඛිත සංකේත සියල්ලෙහි එකතුව හෝඩිය සිංහල හෝඩිය දැන් ඊළඟ දැන් සිංහල හෝඩිය කියන එක මමයි පුතාලට පැහැදිලි වුණා. එහෙනම් ඊළඟ අභියෝගයක් තියෙනවා ඔබට මොකක්ද? සිංහල හෝඩිය ඔබ දන්නවද? සිංහල හෝඩිය ඔබ දන්නවද? සිංහල හෝඩිය ඔබට පාඩම්ද? පාඩම්ද? හරි. නිකමට අත උස්සන්න බලන්න සිංහල හෝඩිය පාඩම් අය. දැන් මම ගන්නවා මේ මොහොතේ අවස්ථාව දෙනවා. දීප ව්‍යාප්තව ලංකාවේම ඉන්න යාළුවන්ට හැෙන්න ඔබට කියන්න පුළුවන් හැකියාව තියෙනවා සිංහල හෝඩිය දන්න අය අත උස්සන්න.
අපි පාඩමේ දැනට ඉන්න ප්‍රමාණයත් එක්ක බලමු අපි YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධලා ඉන්න අපේ ආදරණීය දූ දරුවනොත් මම ආදරයෙන් පිළිගනු ලබනවා මේ මොහොතට ඒත් එක්කම දිගින් දිගටම අපේ පාඩම් මාලාව තුළ රැඳී ඉන්න චුටි දූලා පුතාලා වගේම අලුතෙන් අද දවසේ එකතු වුණු අපේ වැඩසටහනෙන් අපින් දැනුමක් ගන්න බලාපොරොත්තු වූ අලුතෙන් එකතු වුණු අපේ ආදරණීය චුටි දූලා පුතාලාත් මම ආදරෙත් ඉල්ලනවා මේ මොහොත වෙනුවෙන් එහෙනම් ඔබට ධනාත්මක යමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා දෙමාපියොත් අහගෙන ඉන්නවනම් අපි දෙමාපියනුත් ආදරයෙන් පිළිගන්නවා මේ මොහොතට අපේ දරුවන් වෙනුවෙන් අපි මේ කරන සත්කාරය වෙනුවෙන් ඔබත් දායක වෙලා ඔබට පුළුවන් ඔබේ දරුවාගේ දැනුම නැන පහන් දල්වා ගන්න මේ අවස්ථාව උදව්වක් කරගන්න. ඔයාලට උසන් ඉන්නවා බය නැතුව අපේ දූලා පුතාලා අපි අවස්ථාව දෙන්න යන්නේ එක් අයෙකුට මොකද්ද මේ හෝඩිය කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් හෝඩිය කටපාඩමින් කියන්න හැකියාව තියන අය ඉන්නවා. ඔන්න කීප දෙනෙක් අත උසන් ඉන්න. මට ඕනේ හැමෝගේ මත ඉස්සලා තිනවා දකින්න. නැහැනේ. වීඩියෝ ඔන් කරගන්නකො චූටි දුවේ පුතේ උදේ පාන්දර සුබ උදෑසනක් වේවාවත් කියලා කියන්න අඩු ගානේ. මූණවල ටිකවත් බලන්න මේ රත්තරන් චූටි දූලා පුතාලගේ මූණු ටික බලන්න මූණත් අහඩු ටික බලන්න. උදේ මූණ හොදා නේද පන්තියේ තින්දගත්තේ. දහසක් බුදුන් බුදු වෙන උදෑසන පුතාලා ඉතාම උනන්දුවෙන් අවදි වෙලා නිදිගැට හැර දාලා මූණ හොදාගෙන හරි උමනාවෙන් උනන්දුවෙන් පාඩමේ ඉන්න අය ඉන්නවා හරිම ආසාවෙන් හරිම ආසාවෙන් ඒ වගේම හැංගිලා සැඟවිලා ඔහේ මොනවා හරි අහගෙන ඉන්නවා කියන විශ්වාසය මතත් අපේ දරුවෝ ඉන්නවා තාම ඇස් දෙක පියාගෙන ඉන්නවා මේ එලි වෙලා බලන්න අරුණාලෝකයේ අතරේ අද නව ලෝකයේ ඉදිවේ තෙරුවන් සරණින් දිවි රැක වරණින් ජය ගොස දස දෙස නැංවේ අවදි වන්න දීප්තිමත් ඉරකි උදා වෙලා තියෙන්නේ. එතන වාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. නැගිටින් පුතුනේ බිම්මල්හි නැහෙනවා. කොළඹ රේල්ලුව රජගමනට යනවා. නැගිටින් පුතුනේ බිම්මල්හි නැහෙනවා. තාම නැගිටින්නේ නැති අය ඉන්නෝනේ. හා දැන් නම් ගොඩක් නැගිට්ටා. බොහොම හොඳයි සේරම මූණ හොදාගෙන මූණත් අහඩරික ලස්සන තියාගෙන ඉන්නවා බලන්න. ඇයි හැංගිලා ඉන්නේ එතකොට? තව ඉන්නවා ගොඩක් හැංගිච්ච අය. හැංගි මුත්තු හැංගියෝ නොපෙන තැනක හැංගියෝ. හැබැයි අපිට පේනවා අර පැස්බරා හැංගුණා වගේ. නේද? පැස්බරා හැංගෙනවා. දුවගෙන ගිහිල්ලා වැලි හාරලා ඔළුව වැල්ලේ ගහගන්නවා. පාසෙලිය නේද පැස්බරා කියලා අපි දන්නවා මේ හැංගිලා ඉන්නේ ඔළුව විතරයි වැල්ල හාරලා වැල්ලාස්සේ ඔළුව හංග ගන්න පාසෙලිය හැබැයි කවුරු හරි ආවොත් ගහනවා පයින් පාරක් විසිලා යන්න හරි ශක්තිමත් පාද තියෙනවා පැස්බරාටනේ ශක්තිමත්ම පාද තියෙන පක්ෂිය තමයි පැස්බරා කියන්නේ මරු පහරක් එල්ල කරන්න පුළුවන් ඌගේ පා පහරේ එහෙනම් ඌ හැංගුණාට ඌ කවුද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් උඩෝනම් පයින් ගන්න පුළුවන් අපේ දූල පුතාලත් හැංගිලා හිටියට කවුද කියලා මට කියන්න පුළුවනි ඔන්න ඇයි ඔව් කොහමද මම කියන්නද ඔන්න සාසින්දු හැංගිලා ඊළඟට සඳරු කල්හාර හැංගිලා ඔය කියන්නේ අපිට කියන්න පුළුවන් ජනෝදි හැංගිලා දිනිත්ම හැංගිලා රහල් කුමරු හැංගිලා ශාසිනි හැංගිලා තේජානිත් හැංගිලා නිහත්වලාමි වෙච්ච දෙයට මක් කරන්නද ඉතින් ආන් දැක්කද පැස්බරා හැංගුණා වගේ අපිට ඔයාලත් හැංගිලා නේද ඩිහාරා මූණ පෙන්නන්න උදේ පාන්දර කොච්චර සතුටින්ද අපි මේ පාඩම කරන්නේ නම් හැමෝම හැංගිලා ඉන්නේ නැතුව පාඩමට සම්බන්ධ වෙලා දැන් අත උස්සන්න හෝඩිය කියන්න තේජානි මොකද හැංගිලා හිටියේ දඩුවමක් හැටියට දෙනවා තේජානිට ඔන්න හොඩිය කියන්න ලංකාවෙම අපේ යාළුවන්ට ඇහෙන්න කෝ තේජානි බලන්න ඔන්න දුන්න අවස්ථාව සර් අකුරු කියන්නේ මොනවද කියලා කියන්නද නෑ මට ඕන සිංහල හොඩිය කටපාඩමෙන් පුළුවන් ද පුතාට දඩුවමක් එහෙම නෙමෙයි ඈ වැරදුනාට කිසිම ගැටලුවක් නෑ හරි හා කියන්න හා කියන්න ආ
Niamai, කොහොමද මෙච්චර චතුර ලෙස මෙන්න මේ හෝඩිය කියන්න දැන් පහ වසරේනේ තේජානි ඉගෙන ගත්තේ බොහොම හොඳයි බොහොම හොඳයි අපේ සිංහල දරුවෙක් හැටියට ඔබ හොඳ කුසලතාවයක් ළඟා කරලා තියෙනවා දැන් සමහර අය තාම බයෙන් ඉන්නවා බිලාන් තට්ටු වෙලා මටත් ආවොත් මට කියා ගන්න බැරි වෙයිද මෙහෙම කියලා Anne henang oye bayi biran tattu neti karaganna obata hakiyawa thiyenne singala hodiya honda kata padamin yuktawa kiyawanna anna api singala hodiya kiyanne mokadda kiyala dannona nan mehi thiyena akuru tika api gawa padame thiyenno bohoma hondai tejani man obata suba watanawa idiri gamana saarthaka wenna kiyala ithama hondata daksha lesa oba singala hodiya kata padamin apita kiyuwa den api balanawa aadarniya duwe puthe Single hoodie, oh evidya tevilla. Sudha single hoodie, misra single hoodie kiyala. Single hoodie, avastha bidila bidila evilla. Okolante ekka vasare di single akuru kiyapaya kiyana ganno. Deka vasare di single akuru kiyapaya kiyana ganno. Aluthen ekathuna single akuru kiyapaya. Thuna vasare di single akuru 60 ma kiyana gannowa. Ita passe hatara vasare paha vasare mulu single akuru 60. 60k thiyena single hoodie me akuru 60 ma අපිට කටපාඩමින් තියෙන්න ඕනේ අපි ඉගෙන ගන්න ඕනේ සිංහල අකුරු හැට. තේරුණා නේද? ඒ දේ කරන්න පුළුවන් ඔබට. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මේ සිංහල අකුරු හැට පාඩම් තියන අය අපි අතරේ බොහොමයක් දෙනෙක් ඉන්නවා නැති අයත් ඉන්නවා. අපි බලමු එහෙනම් අකුරු හැට හඳුනාගෙන ටිකක් මතකේ රඳවාගෙන මේ අකුරු ටික කියවන්නේ කොහොමද කියන එක ගොඩ දාගන්න බලන්න. හරි. හොඳයි. මම පෙන්නන්නම් ඔයාට ඒ බලන්න පේනවද බලන්න සිංහල හෝඩිය පේනව නේද හරි ඔය තියන්නේ අපි හදාගත්ත සිංහල හෝඩියක් ඔබේ පාසලේ පන්ති කාමරෙත් ඔය විදිහට සිංහල හෝඩිය ප්‍රදර්ශනය කරලා තියෙන්න පුළුවන් ටීචර් ඔබට දැක බලා ගැනීම සඳහා නැත්නම් පාසලේ බිත්තියක හෝ වේවා සිංහල හෝඩිය ඔය විදිහට ප්‍රදර්ශනය වෙලා තියෙනවා ඔබ දැකලා තියෙනවා එහෙමනම් අපි බලමු මේ සිංහල හොඩිය අපි අකුරු එකින් එක හඳුනා ගන්නේ කොහොමද කියලා. හරි. හරි. හොඳයි. මේ බලන්න. අ ආ ඈ ඈ ඉ ඉ උ උ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඕ අව් අං අ Ka kha ga ga nga ga cha cha ja ja nya ja ta ta da da na da ta ta da da na da pa pa ba ba ma ba ya ra la va sha sha sa ha la fa harida ha enang Hari, dan balan henang, a e e i i, u u iru iru ilu ilu, e e i o o au, anga. Mena me hodie kotas dehekata api bedeno. A a e e i i, u u iru iru, e e i o o au. Oye kotas dekeng api palemen tika. Metana tino akuru ekai dekai tunai hatarai pahai hayai hatai atai namai dahai kolai dolai dahatuna dahatra palo dahase dahatu dahat. Dang oye dahat
අපිට පාඩම් ද කියලා බලන්න වෙනවා අපිට හරි ලේසියෙන් ওই ටික පාඩම් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා හරි එහෙනම් බලමු අපි ওই ටික පාඩම් කරගන්න හොඳයි ඔන්න එහෙනම් සිංගල් හෝඩියේ මුල්ම අකුරු ටික අයන්න කියන්න කියලානේ කියන්නේ අයන්න කියන්න ලෝටම ඇසෙන්න එන්න මගේ මල්ලි එහෙම කියනවන්නේ නේද එහෙනම් අපි අයන්නේ ඉඳන් අ අකුරේ සිට ප අකුර දක්වා හෝඩිය කටපාඩම් කරගන්නවා කියන එක මහා අමාරු දෙයක් නෙමෙයි තුරුදී පුතේ හරිද මෙහෙම කරන්නකෝ බලන්න අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ai o o au a a e i i u u iru iru ai o o au a a e i i ko kiyan balan a a e i i kiyan balan a a e i i a a e i i a a e i i kiyan a a e i i ana guru haya paadan den A a e e i i u u iru iru ilu ilu a a e i i u u iru iru a a e i i ana haya padan api ko balana s deka piyana kiyan a a e i i ai sara a a e i i akuru haya padan U u iru iru, මේ බලන්න u u iru iru ilu ilu මේ දෙන්න භාවිතයේ නැති වුණාට ඉතින් හොඩියෙන් තාම අයින් කරලා නැහැ. ඒක නිසා අකුරු හැට වෙන්නේ මේ දෙන්නත් එක්ක. හැබැයි අපි භාවිත නොකරන ලියපුවත් නැති ඔයා සිංහල හොඩියේ කවදාවත් ලිව්වේ නැති අකුරු දෙකක් තමයි ඔය. නමුත් ඒ දෙන්න කියමු අපි. ඇයි හේතුව හොඩිය අකුරු 60යි කියලා කියනකොට සර 18 තුල මේ දෙන්න ඉන්නවා. U u iru iru ilu ilu A A I O O AU A A I O O AU right on ne hari malaysian apata oy 18 paadan karaganna puluwan kohomada a a e e i i u u iru iru ilu ilu A A I O O AU kiyana balan a a e e i i u u iru iru ilu ilu A I O O AU den 18ක් paadan vela apata me balan Ekai dekai tunai hatarai pahai hayai ilagete hatai atai namai dahayai ekolahai me balan on me
ekai dekai tunai hatarai pahai hayai wacana hayak padak a a e i akuru hayak padak tawa tikai tiyenne apada u iru iru ilu ilu ekama wacaneeta ekama sabdeeta padan karai yanna me dik u iru iru ilu ilu e ai o o au e ai o o au e ai o o au hari ona 18ak padak එනම් gedarin අභ්‍යාස කරන්න ඔය විදිහට 6 6 පාඩම් කරන්න 6යි 12යි 18යි සර 18 පාඩම් වෙනවා අපිට බොහොම ඉක්මනට අල්ලා යා ඉහෙලිනු පුළුවන් අපිට මැදින් කියන්න පුළුවන් ඒ දෙක අපි චුට්ටක් කොහොම තියාගෙන අපි ඊළඟට මෙන්න මෙන්න ඊළඟ වර්ගීකරණයේ ඉතුරු අකුරු ටික ක ක හරිම ලේසි එකම ශබ්දය ටිකක් බර කරන්න විතරයි තියෙන්නේ ක ක ග ග ng ග Kaka gaga ngaga, kian balan kaka gaga ngaga, caca jaja nyaja, caca jaja nyaja, caca jaja nyaja, tata dada nade, tata dada nade, papa baba mebe, yara lewe, caca sahala fe, kaka gaga ngaga. Caca jaja nyaja, tata dada nade, tata dada nade, papa baba mebe, yara lebe, caca sahala fe. Ha, mebe, hari lasten dapat mendi ke barang karena luam podi tali ada agar lebih teraitin. Kaka gaga ngege, caca jaja nyaja, tata dada nade, tata dada nade. Papa baba mebe, lilai kamalai, campai rekai, banu mati naya, nai sandere kai. An, kaka gaga ngege, ken? Kaka gaga ngege, caca jaja nyeje, tata dada nede, tata dada nede. Papa baba mebe, ha, dagan talek ken? Yara lewe chacha sahalef, yara lewe enang api kiela kiela pe me handa wal tika huru kargan eto koto hodi wae da padang hit noa kisi dege da bayo ndi akne. Hari a enang koma da kian a haya yakuru u iru iru ilu ilu e ai o au. Angga kaka gaga ngege caca jaja nyeje tata dada nede tata dada nede papa baba mebe yara lewe sasha sahale fe hari enang kunci tali adagan onna kuruti kapi sabda karna hati kena gatta enang ilang gata දැන් බලමු අපි සිංගල් හෝඩියත් එක්ක සිංගල් හෝඩිය අකුරු කීයක් තියෙනවද 60ක් තියෙනවා එහෙනම් මේ 60 කොහොමද අපි භාවිතය යොදන්නේ මේ 60 තුල අපට එන ප්‍රශ්න මොනවද කියලා හඳුනා ගන්නයි ඊළඟ පියවර අපේ තියෙන්නේ හරි නේද ඊළඟට දැන් සිංගල් හෝඩිය අකුරු 60ක් තියෙනවා සිංගල් හෝඩිය අකුරු ටික පාඩම් කර ගැනීම ඔබ සතුයි පාඩම් නැතිනම් මට අත උස්සලා කියන්න බලන්න ඉංග්‍රීසි ඕඩී අකුරු ටික පාඩම් තියන අය ඉංග්‍රීසි ඕඩී අකුරු ටික පාඩම් තියන අය අපි දැන් සිංහල ඕඩී අකුරු පාඩම්ද කියලා ඇහුවා අත උස්සපය අපි දැක්කා ඉංග්‍රීසි ඕඩී පාඩම් අය ඉංග්‍රීසි වල අකුරු කීයද ඒ අකුරු 26ක් පාඩම් නැද්ද හත්තලාමේ ආ නෑ ඒ අකුරු 26ක් පාඩම් නැ ආන් ඉන්නව ගොඩක් අය හරි දැන් ඒ අය ඔහොම අනිත් අත උස්සන්න ඉංග්‍රීසි ඕඩියක් පාඩම් මට සිංහල ඕඩියක් පාඩම් දැන් මම අහනවා දෙකම අහනවා ඊට පස්සේ ආ ඉංග්‍රීසි ඕඩිය පාඩම් සිංහල ඕඩියක් මට පාඩම් කෝ ආ දෙකම උස්සගෙන ඉන්න අය හෝඩි දෙකම පාඩම් කෝටි දෙකක් නෙමෙයි හෝඩි දෙකක් කෝටි දෙකක් ඉල්ලන්නේ අපි හෝඩි දෙක ඔව් ඉංග්‍රීසි ඕඩිය අත උස්සලා දකුණු අතින් ඉංග්‍රීසි ඕඩිය නෑ සිංහල ඕඩිය දකුණු අත අපි සිංහලනේ දකුණු අත වගේ සිංහල ඕඩිය අතේ ඉස්සුව සිංහල ඕඩිය පාඩම් ආය
දකුණු අත වම් අත උස්සනවා ඉංග්‍රීසි ඔඩිය පාඩම් අය right on අත් දෙකම උස්සලයි මලින්දු නේතුෂ හොඩි දෙකම පාඩම් අත් දෙකම තියන උස්සගෙන ඊළඟට වේතුජ හොඩි දෙකම පාඩම් මෙතුනිතත් හොඩි දෙකම පාඩම් අත උස්සන් ඉන්න හැබැයි බාගෙට උඩට නැහැ උඩට නම් තමයි හොඳටම පාඩම් කියලා අපි දන්නේ ඔව් ඊළඟට දිල්සරාට හොඩි දෙකම පාඩම් ඊළඟට කවුද ඔව් චෙනායටත් හොඩි දෙකම පාඩම් Tani ata vitara kusangin na yati no wang ata vitara. Sadamini wang ata vitara kusangin no eki ane eka hodi ay padang. Tau hoyaga mo balan na eka taging. One man show eka gahana e. Pabasi at deka mo sangin no bayan na tuwa shi. Mata bulu ang appa o e deka mo kisi mo deka to bayan na diak na. Hari. Hari. Hondai. Mang age karno. Oh. Ruindian. Banu jene de, oh, adde kamu sangin, hari, mandai, bawa mandai, mandai, mandai setia kinno, adde kamu sangin, bayar tuh, nobi wo, ini dia itu, papo di lain lain, mang agak, adde ke pada, adde kiri de, ahan nih de, ahan gitu tema, tawa, tikap kelayan, hari, mandai, enang, anna puteh, nobi wo single hoodie, padang gila kian na puluang aya atau sanne me single hoodie, puluang gila tiennno nih, ayhe tuh, api single nang Api mahalo kota katakan noa mukadde. Singhala jati nagasi tiennone mama singhala hebei singhala katakan pulangan hodi de. Eunate paradesa kara sudangeng langka dapu inggrisi basawe paradesa kai suddu. Api pahu kita usul katakan jati ke nidahas dine venue nede. Februari hatra tibuna nidahas dine venue usawe aktibuna nang pasale apada tang nidahas. Katakan ini paradesa kara sudang merah dan family mas sama kama apa single agam apa single iganung kromoed medieval siala neti lagi hilah katolik daham sama kama inggrisi ugat sudang tak kata dina jati itu hematang kota seikat inggrisi invisin wara prasad tanatur tanantar laba dunna kila ia apa single jati pawa dunna kila api orang mahaihelin katakan no single jati kan paradesa kara sudu kila ben bena katakan no hebei paradesa kara ingin kata bahasa apa parbahasa an parbahasa apa itu hundar buluang so bahasa apa lejja itu paten nasid dewi yam dawasak ekni sah curi dua putih single hoodie padang keragam lesi amarunan ne komade Akuru hai padang keragam. Api mei wadah sederhana dikin dikade ading. Mangahanawa ada ikan agan nawat tenai kakne mei. Ekni sa oya lani waring hodi padang keragam. Mate ketawa ekame kawatawa kia agan yang balan. Mama kien oya ilang kada kian mam balang ini katawal hol mata kira. A e kian na. Kata hol lano mata peno ma. A e kata hurunaham oya ilang akuru hoe no ma. A-A-E-E. Ha. Ilang, akuru hayak dem padang wayat, me shaniko padang. A-A-E-E. A-A-E-E. Hari? Ha, ilang. U-U, kian? U-U, iru-iru, ilu-ilu. Ay, sarek. U-U, iru-iru, ilu-ilu. U iru iru ilu ilu, ekat ayam. U iru iru ilu ilu. E I O au. E I O au. Kocer lesi tu baranu. A English odia bagi, dene hari lasser rhythm mekar panan kana buluan. A U iru iru ilu ilu. E I O au. Ilangat. Ga ga nga ga ekama akuru sabda dekai ka ka ga ga nga ga akuru haya yatra ka ke ka ka ga ga nga ga ka ka ga ga nga ga kiyana balan
kakada ganga ada. Elang. Caca, jaja, nyaja. Caca, jaja, nyaja. Caca, jaja, nyaja. Tak, 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 nada. Tak, 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 nada. Tak, 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 nada. Tak, 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 nada. Tayan, tayan. Dayan, dayan. Tak, tak, nada. Papa, baba, maba. Yaralava. Paralova hema nemei. Paralova nemei. Yaralava. Kyan? Yaralava. Sha, sha, sa, ha, la, fa. Harima lesi padang karaganda. Amaruma nativa padang karaganda puluang. Single hodi aktieno apata. Eka nisa hondara padang karaganda. Api aku akuru ilangata single hodiya paadam wagema ilangata duwe puthe single hodiya liyanna api gawa thiyenona mana kusalathawaya single hodiya liyanna mana kusalathawayak thiyenona hondai dan balamu single hodiya ape mohen pitawana handawal Wen wen aduna ageni masalaha. Yuda ganna likhita sanketa akuru hewat aksara lesa handunnai. Onna vistare man dila thiyena. Oyata me satahana mama ewanna kiyannam satahan kala tiyaganna lesi. Etakota ogolanda aluthen mukuth liyanna yanne pa me welawae. Awashya tan walata man liyanna dennam ogolanda. Hiri arenda liyanna ona kiyala kadadasi puruwanne pa. Man oyata mewa labena salassannam. Etakota ogolanda puluwan awashya tan wala awashya de vitarak liyaganna. Akuru hewat aksara lesa handunnai. Mema aksara siyalle eka tuwa single hodiya lesa handunnai. Mere single warna malaw, single aksara malaw lesa handunnai. Single warna malaw, ema nattang single aksara malaw, single warna malaw, ema nattang mena balanna. Apata kiwwa single warna malaw, ema nattang single aksara malaw, oy nan dekema handunnanne ekama kotasa. Ekama deya. Enan monawada ape muhim pitawana likhita sanketa. Menna sanketa tika puthe, menna sanketa tika. Sanketa tika liyena aakarat ekkamai me deela tiyenne hari neda menna mewa api kiyenawa pasrule me akuru tika liyela tiyenne enan e livimeedi livime krama shilpa tunak tiyenawa e tuna api igena gana tiyenawa ek wasare indala den ek wasara deka wasara pahu karagena aapu ape chuti dula putala tuna hatara pahe aya bahutarayak dena me paadam malaw thula Enang, me akuru liyena kramaveda tunak tiyenawa. Mang e kramaveda tuna oyata handunna dennai me yanne. Me balanna puthe kramaveda tuna. Me balan menna rula tiyenawa me vidihata. Onna rula tiyenawa oy vidihata. Me rule deka athara hariyatama hira wenna liyena akuru tiyenawa me singala hodiye. Udaharana me balanna menna meya. Menna me akura balanna kohomada liyawila tiyenne kiyala. Menna me akura rule deka athara hondai api eya liyala pennum menna me rule deka athara puthe me balan kohomada menna menna metana gate aragena oya vidihata me ma ewilla rule deka athara hirawuna rule deka athara hirawuna therunada ha menna Menna me apata peena akurakin meyat rule deka athara hira wenna liyanna one akurak api eyat liyala balum me vidiya Adri hari enan hodiya gattama menna meyat rule deka athara hira wen ekkenek api eyat liyum me vidiyata Enam orang itu ada rule deka antara liyewen akur me single hodiye tienoa. Api ewa takienoa. Monoa kila de. Madhya aksara. Monoa takute. Madhya aksara. Madhya aksara. Enam
මධ්‍යාක්ෂර සියල්ල අපි හඳුනනවා මේ වෙනකොට 3 4 5 දූල පුතාලට විෂය නිර්දේශي අපි ආරම්භ කරනකොට මධ්‍යාක්ෂර ටික කියලා දුන්නා. නැවත මතක් කරන්නේ මම මේ ඉතා හොඳට ඔයාට මේ ටික ධාරණය වෙන්න ඕන නිසා. තේරුණා නේද? නිකරුණේ කාලේ නිවාඩු කාලේ ගත කරන්නේ නැතුව මේ ටික ඔළුවට අරගෙන කටයුතු කරන්න. අපි ලියාගෙන යද්දී මෙන්න මේ අකුරු වල මේ මධ්‍යාක්ෂර මොනවද අවරෝහණ අක්ෂර මොනවද කියන එක හඳුනා ගන්න වෙනවා මෙන්න ඊළඟට තවත් අකුරු වර්ගයක් තියෙනවා මේ විදිහට මොනවද ඔන්න රූල් දෙක තියෙනවා රූලෙන් උඩ යන අකුරු රූලෙන් උඩ යන අකුරු මෙන්න එහෙනම් අපි මෙතන පේන්නම තියෙනවා රූලෙන් උඩ යන අකුර අපි ගාව මෙන්න මෙයා මෙන්න රූලෙන් උඩ යන අකුර. ඔයදී ගමුද බලන්නේ එයා අපි මේ රූල අතරට. හා මෙන්න. මෙන්න ගැටේ මෙහෙම අරගත්තා. මේ රේඛාව මෙහෙම ඇවිල්ලා. මෙයා ඉරෙන් උඩ ගිහිල්ලා ඔතනින් වම්මා. ඉරෙන් උඩ ගියා. හරි? හා අපි බලමු තවත් අපිට සමීප අකුරක් ඉරෙන් උඩ යන අකුරක් හොයාගන්න මේ විදිහට මේ බලමු අපි නිතර වරද්දන අකුරක් තියෙනවා මෙන්න මෙයත් ඉරෙන් උඩ යන අකුරක් මේ බලන්න ර අකුර ඔය අපි ගමු එයත් මේ රේඛාව ඇතුළට මෙතනින් පටන් අරගෙන මෙහෙම ඇවිල්ලා ඉරෙන් උඩ යන ඉරෙන් උඩ යනවා අපි බලමු තවත් මෙන්න මෙයා බ අකුර ඉරෙන් උඩ යන අකුර මෙන්න ගැටේ මේ මාර ගත්තා මෙතනින් හිර වෙලා මෙහෙම වංගු ගිහිල්ලා ඉරෙන් උඩ ගියා එහෙනම් සිංහල හොඩියේ අපි රූල් දෙක අතර අකුරු ලිනකොට උඩ යන අකුර තියෙනවා අපි එයාලට කියනවා මොනවද ආරෝහණ අක්ෂර මොනවද පුතේ ආරෝහණ අක්ෂර මේවා එකින් එක අපි ලියන්න හුරු වෙලා තියෙනවා තවත් මේ සිංහල හොඩි අකුරු වර්ග යක් තියෙනවා මෙන්න මේ විදිහට ලියනවා කොහොමද මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට ඉරෙන් පහලට යන අකුරු කවුද බලමු ඉරෙන් පහලට යන්න මෙන්න අපට මුණ ගැනුවා අයන්න තිනවා මෙන්න මෙයා ගමු බලන්න කවුද උයන්න කොහොමද ලියන්නේ කියලා බලන්න මේන්න පුතේ උයන්න මෙහෙම ලියනවා මේ ඔන්න ගැටේ මේ මාර්ගෙම මෙන්න මෙයා ඉරෙන් පහලට ඊළඟට තවත් අපි දන්න දයන්න මේ බලන්න මෙයත් ඉරෙන් පහලට යන අකුරක් හරි මේ බලන්න එහෙනම් ඔන්න දයන්න ගැටේ මේ මාර්ගන මෙතනින් ඔහොම මෙතෙන්ට ආවා ඊළඟට තව බලන්න එහෙනම් අපි ওই විදිහටම ඉරෙන් පහල යන අකුරක් හා මෙන්න මෙයත් අපට ගන්න පුළුවන් ඉරෙන් පහල යන අකුරක් නේ පුළුවන් නේ එයත් අපි ගමු එළියට මැද්දෙන් ඉරක් ගැහුවා එයා මැද්දෙන් අරගෙන මේ රේඛා දෙක මැද්දෙන් කොහොම ගෙල්ලා ඔන්න ඉරෙන් පහලට හරි හරි එහෙනම් ඔන්න ඔය විදිහට මුළු සිංහල හොඩියේම අකුරු 60 ලියන ක්‍රමවේද තුනයි මේ ක්‍රමයට අපි කියනවා මොකක්ද අවරෝහණ කියලා මොකක්ද පුතේ ගණිතයේදී භාවිත වෙන වචන දෙකක් අවරෝහණ
එහෙනම් මෙන්න ඒ අකුරු වර්ග තුන මේ බලන්න මොනවද මධ්‍ය අක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර පුතා මේවා තෝරලා දැන් මේන උඩ ලියලා පුරුදු වෙලා තිනවා මම මතක් කිරීමක් විතරයි මේක ලියේ එහෙනම් මුළු සිංහල හෝඩියේම පස් රූලේ ඔය ලියලා තියන්නේ ඇයි රූල් පහක් ඇතුලේ ලියලා තියන්නේ කොහොමද මේ ආරෝහණ අවරෝහණ මධ්‍ය හඳුනාගන්නේ කියලා ඔයාට ඔන්න ඔය අභ්‍යාසයේ මේ නිවාඩු කාලය තුල හරියට කරන්න ඇයි එහෙම අභ්‍යාස කරන්න කියන්නේ ළමයි වරද්දන තැන් අපි ඇති වෙන්න දැකලා තිනෝ මොනවාගේ තැන්වලද මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න ආරෝහණ අවරෝහණ මධ්‍ය අක්ෂර දන්න අපි හරිද මේ බලන්න අපිට ලියන්න වෙනවා කියලා හිතන්න මෙහෙම ඔන්න මම ඔය රූල් දෙක අතරේ අපට පුංචි වචනයක් හරි වාක්‍යයක් හරි කුමක් හෝ දෙයක් ලියන්න සිද්ධ වෙනවා අපි හිතන්නකෝ දැන් මම උදාහරණ ගත්ත අකුරු මෙතෙන්ට එන්න නැති වෙන්න පුළුවන් ඉර මැද ලියවෙන අකුරු ඉර යට ලියවෙන අකුරු ඉරෙන් උඩ යන අකුරු එක එකතු අපි යම් වචනයක් ලියන්න බලමු මොකක්ද මෙහෙම ගමු බලන්න උදයම හරිද උදයම පුබුදි මුහුණට දියදි සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි උදයම පුබුදි මුහුණට දියදි කුලදේවි ගේ දොර අමදි කුලදේවි නමදි අපේ තූලු පුතාලට හරි ලස්සන සමීප කවියක් නේ ඔය ඇයි ඔයාලත් එහෙමමනේ කරන්නේ උදයම පුබුදි මුහුණට දියදිනවා ආවදී උන්න ගමම්ම දත්මදලා මුණ හොදද ඊට පස්සේ බුදුන් වදිනවා මල් කඩාගෙන ඇවිල්ලා බුදුන් වදිනවා ඕක තමයි ඔයාලගේ දිනචරියාවේ පළවෙනිම දේ අනිවාර්යයෙන් මම දන්නවා මේ දූල පුතාලා උදේ අවදි වුණ ගමන් දත් මැදලා මූණ හොදනවා ඊට පස්සේ බුදුන් වදිනවා ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඇත්තම ඇත්තයි බලන්න ඕන ගෙවල් වලට ගිහිල්ලා වැඩ කරන හැටි බැලුවොත් අවබෝධ වෙයි මම බොරු නෙමෙයි නේද කිව්වේ මේ හිමිදිරි උදෑසන දහසක් බුදුන් බුදු වෙන උදෑසන බොරු කියන්නේ නැහැ අපි ඔයාලත් බොරු කියලා ඔව් කියලා ඔළුව හොල්ලන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ හින්දා මං කියන එක දිහා සීරුවෙන් බලන් ඉන්නවා. බැරි වෙලාවත් ඔළුව හෙල්ලෙන්නේ නැහැ. ඇයි? අපේ මේ ඉන්න දූල පුතාලා සියලුම දෙනා උදයම පුබුදිනවා මූණ හොදනවා දත් මැදලා බුදුන් වදිනවා. ගේ දොර අමදිනවා. ඔන්න හරිම හොඳ ළමයි ටිකක් අපේ අම්මලා තාත්තලාට ලැබිලා තියෙන්නේ. හරිම විනීත හරිම හොඳ හරිම ගුණගරුක චූටි දූල පුතාලක් ටිකක් ලැබිලා තිනවා. ඒ හින්දා ඔය අම්මලා දැන් මේ පාඩමේ ඉන්න අපේ දූල පුතාලගේ අම්මලා තාත්තලා හරිම වාසනාවන්තයි. ඇයි? සිරිමත් වගේ දුවෙක් පුතෙක් මට ඉන්නවා කියලා කට ඇරලා යාලට කියන්න පුළුවන් නේද පුතේ? ඔව්ද? බොරුවට හොල්ලන්න එපා හැමදේරම කටුස්ස වගේ ඔළුව හොඳට හිතලා උත්තර දෙන්න ඕනේ සිරිමත් වගේ දරුව නේද මේ අම්මේ අද කොච්චර මහා බලන්න නෑ කියන්න බෑනේ කොච්චර සතුටින් අද පාඩම උදේ අවදි වෙලා මූණ හොදාගෙන මේ පාඩම තුල ඉන්නවද නේද උදේම පුබුදි මූණට දියදී කුලදේවි නමදී ගේ දොරමදී රයිට් එක පැත්තකින් තියමු එහෙනම් එවන් දරුවෙක් වෙන්න වාසනාවක් එවන් දරුවෙක් ලැබෙන්න අම්මා තාත්තා වාසනාවන්තයෝ වෙන්න ඕනේ එහෙනම් අම්මා තාත්තගේ වාසනාව උදා කරලා දෙන්න චෝටි දුවේ පුතේ ඔයාට පුළුවන්ද බැරිද පුළුවන් නේද කරලා දෙන්න ඕනේ ඒක කරලා දෙන්න ඕනේ ඔයා හරි ඒක මතකෙ තියාගෙන මම මෙතන ලියනවා උදයම කියලා මෙන්න අපි දකින්නවා ළමයි උදයම කියලා ලියලා තියෙනවා පොතේ සිරිමත්ගේ කවි පන්තියෙන් ප්‍රශ්නයක් අහනවා සිරිමත් අවදි වෙන්නේ කීයටද උදයම දවසේ කුමන වෙලාවේද ඔන්න උත්තරේ උදයම කියලා අනේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා අපි දැකලා තියෙනවා ඕම් ඔහොම ලියලා තියෙනවා අපි දැකලා තියෙනවා ඕම් ඔහොම ලියනවා හරිද මෝලෝ මණිම්ම වැරදි එකම එක අකුරයි හරි ඉතුරු සේරම වැරදි අකුරු ලියපු විදිය ඇයි එහෙනම් පොතේ අපි දකින්නේ මේවා හෝඩිය ඉගෙන ගත්තනම් අකුරු දන්නවනම් මොනම වෙලාවක හරි අකුරු ලියනකොට අනිවාර්යයෙන්ම ඒ රූල තුල අවරෝහණ ආරෝහණ මධ්‍ය කියන ක්‍රමවේදය අනුගමනය කළ යුතුමයි ඔබ. එහෙනම් මෙන්න මෙයා ඉරෙන් පහලට යා යුතුමයි.
ඉරෙන් පහලට යා යුතුමයි ඔන්න මෙයත් ඉරෙන් පහලට යා යුතුමයි මෙන්න මෙයා ඉර මැද ලියවිය යුතුමයි මෙන්න මෙයා ඉරෙන් උඩට යා යුතුමයි අන්න බලන්නකෝ අවරෝහණ අවරෝහණ මැද ආරෝහණ බලන්න කොච්චර පැහැදිලිද මේ අකුරු මෙහෙම ලිවීම එහෙනම් මෙන්න මේ වැරද්ද කරන බොහෝ දෙනා අපි අතර ඉන්න නිසායි මම මේ කියන්නේ ඔයා මේ හෝඩියේ මෙන්න මේ ක්‍රමවේද තුන ඉගෙන ගත්තනම් කිසිම දවසක මෙවන් අකුරු ලියන්න ඔබට අයිතියක් නැහැ කියන එක මතක තියාගන්න වෙනවා අපි ඇත්තේ තරම් දැකලා තියෙනවා පොත්වල මේ අකුරු මේ විදිහට ලියලා තියෙනවා එහෙනම් ලිව්වොත් පුයන්න ලිව්වොත් දයන්න ලිව්වොත් ලයන්න අනිවාර්යෙන් ඉර යට යන්න ලියන්න තේරුණාද හා එහෙනම් ඔන්න දැන් අපි සිංහල හෝඩිය කියන්නේ මොකක්ද සිංහල හෝඩියේ මුළුමනින්ම මේ අකුරු ලියන ක්‍රමවේද තුනක් තියෙනවා ඒ ක්‍රමවේද තුනට පටහැනිව අකුරු ලියන තැන් අපි දැකලා තියෙනවා අපි එහෙම අය නෙමෙයි අපි නිවැරදි අකුරු ලියන්න දන්නේ ඔන්න දැන් කාරණා සිංහල හෝඩිය ඉගෙන ගත්තා සිංහල හෝඩියේ අකුරු වර්ග කීපයක් තියෙනවා කියලා මම දැන් මෙතනදී මේ ආරෝහණ අවරෝහණ මැද අකුරු කියලා දෙන්න යන්නේ නැහැ අපි ඒවා ඉගෙනගෙන තියෙන නිසා දැන් ඔයා හඳුනා ගන්න ඕනේ මොනවද ආරෝහණ මොනවද අවරෝහණ මොනවද මැද ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට මම තව කරුණක් කියලා දෙනවා මොකක්ද දන්නවද මෙන්න මේ අකුරු පියවරෙන් පියවර කුඩා කරගන්න ක්‍රමවේද තුනක් තියෙනවා අපේ දූල පුතාලට පළමු ප්‍රධාන අවධිය කියලා එකක් තියෙනවා මොකක්ද පළමු ප්‍රධාන අවධිය දූල පුතාලා මෙතන කවුරුත් නැතුව ඇති පළමු ප්‍රධාන අවධිය පසු කරන අය කොහෙද පාසල් අධ්‍යාපනය තුල ඒ කියන්නේ පුතේ 1-2 ශ්‍රේණි ටීචා අම්මා කෙනෙක් අනිවාර්යයෙන් මේ කාලය තුල ඔබට ඉගෙනුම් අත්දැකීම් ලබා දෙන්න ටීචා අම්මා කෙනෙක් අනිවාර්යයෙන් මෙන්න මේ කාල හෝරාව තුල ඔබ අනිවාර්යයෙන්ම සාමාන්‍ය රූල් පොතේ අකුරු ලිවිය යුතු ආකාරයක් අපි දන්නවා මෙන්න මේ විදිහට කොහොමද රූල් දෙක අතර හිර වෙන්න අපි ලියන්නේ පළමු ප්‍රධාන අවධිය රූල් දෙක අතර හිර වෙන්න එතකොට අපට කිසිම ගැටලුවක් නැහැ ඔන්න උදයම කියන වචනේ මෙහෙම ලියන්න අයිතිය තියෙනවා උ ද ය ම හරි ඊළඟට පුතේ දෙවෙනි ප්‍රධාන අවධිය ඔබ පසු කරනවා දෙක ප්‍රධාන අවධිය මේ බලන්න දෙවන ප්‍රධාන අවධිය මෙන්න මේ අවධිය ගත කරන අපේ දූල පුතාලා ඉන්නවා අවධිය දෙවන ප්‍රධාන අවධිය මේ දෙවන ප්‍රධාන අවධිය ගත කරන අය අපි ගාව ඉන්නවා කවුද 2-3-4 ශ්‍රේණි 3-4 ශ්‍රේණි දරුව දෙවන ප්‍රධාන අවධිය හරි මෙන්න මේ තුන වසරට ඔබ පා තබනකොටම ඔබට සිද්ධ වෙනවා මේ අකුරු ලියද්දී මොකක් කරන්නද රූලකින් මෙන්න රූල හතරකට බෙදෙනවා ඔන්න රූල හතරකට බෙදෙනවා මෙන්න රූල හතරකට බෙදලා හතරෙන් තුනක අකුරු ලියන්න වෙනවා ඕන් ඔය මට්ටමට හතරෙන් තුනක අකුරු ලියන්න වෙනවා මෙන්න අපි මේ රූල මේ විදිහට වෙන් කරගන්නවා පැහැදිලිද දැන් අකුරු ලියන්නේ හතරෙන් තුනක ප්‍රමාණය හතරෙන් තුනක ඔන්න අපි ලියනවා අර වචනය කුඩා වෙනවා උද යම හරි නේද මේ පළමු ප්‍රධාන අවධිය මේ දෙවන ප්‍රධාන ඊළඟට තුන්වන ප්‍රධාන අවධිය පසු කරනවා අපේ දූල පුතාලා තුන්වන ප්‍රධාන අවධිය ඒ කියන්නේ තුන්වන ප්‍රධාන අවධිය පහ ශ්‍රේණිය තුන්වන ප්‍රධාන අවධිය
පහසේනිය පහසේනිය අකුරු ලියද්දී මෙන්න රූල් දෙක මේ රූල් දෙක අතර හරි මැද රූලකින් අපි අකුර ආරම්භ කරන්න ඕනේ මෙන්න එහෙනම් එතකොට ලියන්නේ ওই විදිහට ඒ මොනවා වුණත් රූලෙන් යට නම් රූලෙන් යට යා යුතුමයි උදයම මම මේ කතා කරන්න මාතෘකා කරගත්තේ ඇයි මේ වැරදි සිද්ධ වෙනවා නිවාඩු කාලය තුල මෙන්න මේ වැරදි ටික අවම කරගන්න මයි දූල පුතාලට හැකියාව තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා මේ සාරාංශය මම කිව්වේ ඇයි මේ වැරදි අවම වෙන්න කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන එහෙනම් පළවෙනි කාරණාව අපි ඉගෙන ගත්තා සිංහල හෝඩිය කියන්නේ මොකක්ද ධාරණය කරගත්තා මේ පාඩම ඔයා මගෙන් පස්සේ නැවත උගන්වන්න ඕන ගෙදර ඉන්න කාට හරි ලස්සන ටීචර් වෙලා නිවාඩු දවස්වල දැන් සෙල්ලමට යොදා ගන්න ටීචර් සිංහල හෝඩිය උගන්වන්න යන්නේ සිංහල හෝඩිය උගන්වන්න යන්නේ ටීචර් උගන්වන්න ඕන සිංහල හෝඩිය තේරුණාද කොහමද උගන්වන්නේ බෝඩ් එක තියෙනවා ගෙදර වයිට් බෝඩ් එක තියෙනවා එන්න පුළුවන් අම්මට තාත්තට අයියට අක්කට ආච්චි සීයා ළඟ තියාගෙන ලස්සනට කියලා දෙන්න. එතකොට තමයි ඔයා දක්ෂතා පිරිපුන් දරුවෙක් බවට පත් වෙන්නේ මේ වගේ කිසිම අඩුපාඩුවක් නැහැ. සිංහල හෝඩිය කියන්නේ මොකක්ද? සිංහල හෝඩිය අකුරු 60ක් තියෙනවා. ඒ සිංහල හෝඩිය අකුරු 60ම ලියන ක්‍රමවේද 3යි ආරෝහණ අවරෝහණ මැද ප්‍රමාණාත්මක භාවය රූලෙන් රූල් දෙක අතර රූලෙන් 4න් 3ක මෙන්න රූලෙන් 2න් 1ක රූලෙන් දෙකෙන් එක හරි එහෙනම් ඔය ටික දැනගත්තට පස්සේ අපිට තව පියවරක් ඉස්සරහට තියන්න පුළුවන් එහෙනම් හැම වෙලාවෙම ඔයා පහ වසරේ නම් අනිවාර්යෙන් රූලෙන් භාගයක අකුරු ලියන්න ඔයා ඉන්නේ 3 වසරේ 4 වසරේ නම් ඔයා රූලෙන් 4න් 3ක අකුරු ලියන්න රූලෙන් 4න් 3ක අකුරු ලියන්න එතකොට මොකද වෙන්න ඕනේ එහෙනම් රූලෙන් 4න් 3ක කියන්නේ මෙන්න මේ රූල් දෙක අතරින් උඩ යන්නේ හැබැයි යටට යනවා උඩ යන්නේ නැහැ ඒ රූලේ නවතිනවා කොහොමදවත් පහවසර ලියද්දී අනිත් රූලෙන් උඩට යන්නෙම නැහැ මැද නවතිනවා රූලෙන් පහළට නම් යන්නම ඕනේ රූලෙන් පහළට යන්නම ඕනේ හරිනේ හරි හොඳයි එහෙනම් හරි දැන් ඔන්න ඔයාට පුංචි අභ්‍යාසයක් මම මේ විදිහට සකස් කරලා දීනවා මොකක්ද සිංහල හෝඩිය නිවැරදිව ලියමු සර අකුරු ටික මේ ටික ලියද්දී නිවැරදිව ඔයාට සිංහල හෝඩිය නිවැරදි ලිවීමේ කුසලතාවය එනවා එහෙනම් මෙන්න මේ අභ්‍යාසය ඔයා gedirin කරන්න මම දෙන් කරන්න කීයටවත් ඔයා යොමු කරන්නේ නැහැ ඔයාට මේ කඩදාසිය ලැබෙන්න සලස්සන්න ඊට පස්සේ ඔයා මේ හිස්තැන් මත නිවැරදිව අකුරු ලියාගෙන යා යුතු වෙනවා මේ බලන්න ඔන්න හරි පස් රූල් 1 2 3 4 5 එහෙනම් කොහමද ආයන්න පටන් ගන්නෙ මේ බලන්න පුතේ කොතනද පටන් ගන්නෙ ඔව් මෙන්න මෙතනින් පටන් අරගෙන මෙහෙම ඇවිල්ලා මෙන්න ඔතෙන්ට ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා ආලියද්දී කොහමද මේ දෙකේ රේඛාවේ පටන් අර ගන්නවා ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා ඔතනින් ඔහම ගින් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න පිල්ලම වැටෙන්නේ ඔය විදියට එහෙනම් අතට හුරුව ලැබෙන්න මේ අකුරු ටික ඔයා gederin ලියන්න සිංහල හෝඩිය නිවැරදි ලියන්න සර 18ම ලියන්න අපිට මෙන්න මේ දෙන්නා ලියන්න අවශ්‍ය නොවුනට ඔයා නිකන් දැනගන්න ලියන්න නිකන් දැනගන්න ලියන්න හරිද හරි එහෙනම් ඔය විදියට සිංහල මුළු හෝඩියේම අකුරු ලියන්න අභ්‍යාසයක් මං දීලා තිනවා නිවාඩුව නිකරුණේ ගත කරන්න නැතුව අකුරු ටික ලියන්න ඉගෙන ගන්න නියම පටන් ගන්න තැන් අවසන් වෙන තැන් එක තමයි මේ අකුරු ටික දීලා තියෙන්නේ ඒක නිසා ඒ අභ්‍යාසය කරන්න ඊළඟට මෙන්න ව්‍යඤ්ජන අක්ෂර ටික ව්‍යඤ්ජන අක්ෂර ටික පටන් ගන්න දැන් අවසන් කරන දැන් හරි මෙතන පුංචිම වෙනස්කමක් මම කරලා දෙන්නම් මෙන්න මෙතන මේ අකුර
mukadde. Oya deng ho, oya password ho, main nayan naliat ding, nayan ne kunci main sakaran ne noa, main ne mea, metenin patang aradana, oten tegan ne noa. Make it ready. Hari ne de. Enang, ona nayan ne mama lila pendan nang, mono hari kromo edia kunot ne, make ni mer di bie itu imen ne mea pare. Mebala, nayan ne lila. Patang gate, tuna, tune irata, yating men tune irata yating men metana tamai gate gatte ඊට පස්සේ ඊළඟ හතරේ මෙන් කඩේ රෝස්සේ ඔහොම ගිහිල්ලා මෙතනින් ඔහොම ගිහින් මේම ඇවිල්ලා ඔන්න මෙතෙන්ට දක්වා ගියා ඊට පස්සේ මෙතනින් වංගුව ඔහොම ගන්නේ තුනේ රේඛාවෙන් නෙමෙයි ගන්නේ Eight outing kila mata ketiagan. Eka hatan na muna ni verdi vendo. Hari ni? Ha. Ela, oi dir single hodi akurti kalian na. Obata heki awti no. Oi dir lian na. Mulu single hodi makurti ka. Hari? Mulu single hodi makurti ka. Oi dir lian. Ela. Hari? Ha. Mahan sidh? Mana main aku akan ni mukadde single hoodie yang kian mukadde aku rute kali ni vidih. Mukadde single hoodie ni mana tiba aksara tiga api live ni. Tang api etanama single kama gilhilah gilhilah. Ni mana tiba lian ni. Me padam apa tu udah uak pevi kila mang wisasa sakar. Enam elang apa tu ini single hoodie vivid aku ru handun agan ni. Single hoodie vivid aku ru handun agan ni tiennu. Enam menna balan ni pute. Single hoodie, awas tak kipya kapi hoi diri dila dino. Kotas dekai, me balan. Mehemai wendi. Hari, dua putih, ogolan deh me nibandanya wati noa, he to tamai niwadu kalle arto arto gatagaran noya deh me nibandane labagan to thodai kila matai deh noa. Egini sa, dengo bete tiri mata disway linke kar WhatsApp, ekke ek link dekap kiter betai bi, ekak mata ikaran na oba group pengit betai. Itu pasti. E group peking, orang ni bandar ni, nanti apa parna kanda yang keep ekat, apa dahan orang ni, sah, oye link ekam ata klik kerana, itu kotor group ekat betawi, itu kotor betawi, oye ni bandar ni, labaga ni mih kaya waktu ini. Enang tiri mata disenar, ikawat awak pamana link ekam ata klik kerana, itu kotor betawi group ekat betawi, itu kotor betawi ni bandar ni, kena kena kaya waktu ini. Hari ni tu, hari. Tiri mata disenya, link ekam mata cikiran, itu kotor betul. Ni bandingnya gennagan, hekia itu ino. Idiri edi abbyasa walta, awasnya ni banding di kapade idiri labade. Nukulong ekini sa, ekine, e link ekam mata ekam tau pemana cikiran, hari. Hunai, enak single hoodie ekian ni mukadde kila pikan katta, single hoodie ekian ni mukadde kila ikan katta, single hoodie. Pradana kotas dekakat bedro apute. Ekak tamai swara, anika tamai vyanjana. Swara vyanjana. Harida? Meka mehemat liyeno ani? Ng sabde ni? Yadaluak ne devidhiyatama bhavita vino. Single hodiye, swara saha vyanjana.
Itu kota serada hat putala de padan tino. Baina tu iru Kono serada hat. Serada hat padan tino. Ilang ada biang jari tiga padan de. Klik keran doi link ke kemata itu kota obata. Oi di bandingnya genda ganda puluang ino. Ika watawa fitra. Hari itu grup pekerja buaya TV. Hari ilang ada biang jari aksara tiga padan de. Kakak Caca-caca-caca-caca, ta-ta-da-da-na-da, ta-ta-da-da-na-da, papa-papa-ma-ba, yara-la-wa, sasya-sa-ha-la-fa. Koi-wat-mata-mal-wagi. A-a-e-e-e-e, u-u-iru-iru, e-e-ai-o-o-au. Anga. Ka-ka-ga-ga-na-da, caca-caca-caca-caca. Tata da da na da, tata da da na da, papa baba ma ba, yara la ba, sa 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 ha la fa. Hari, enak. Wenjen aksara tika. Itu kuda kia keno ada. Single hodi akuru hetai mixra single hodi ya. Datak metan lagi paham. Dekai visai, hataliai hatai, enang, vyanjan aksara hatali, deka, vyanjan liyan na siddhe yuno, harlesi, hari, enang, nikamudu wage balan swarakuru dahat, vyanjan atika, apide ida basya puluwa meva tau vargi karne angolata lakkaranna pute, terunad, vyanjan aksara tikai, swarakuru tikai, vargi karne lakkaranna apata hekiyavu thiyeno. Enang dula putala, menamai wargi karne tule, swara saha vyanjana, itu kota swara kiyala kiyanne ka, hondarama thiyaganna mewa, swara kiyala kiyanne taniwa shabda kala haki akuru, monawada kiyanne, taniwa shabda kala haki akuru walata api kiyenawa swara kiyala, taniwa shabda kala haki akuru, taniwa shabda kala haki, swara. Taniwa shabda kala haki akshara a a e e i i u u taniwa shabda karanna puluwa swara 18 menna me swara 18 nawata kotas dekai ekak api kiyenawa rashwa mokadda wacane rashwa eka api liyenawa me widiyata ha 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 ra 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 ha ha rash rash මං කියන්නේ මේව කඩපාඩම් කරගන්න කියලා කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබේ දැනුමට රශ්ව රශ්ව මේ වචනේ මොකද්ද රශ්ව රශ්ව කියන්න රශ්ව සිංහල නම් අපිට ශබ්ද කරන්න පුළුවන් වෙන හ ර හ ර ර ර ර රකාරංශ රශ්ව කියන්න රශ්ව රශ්ව කියන්න රශ්ව රශ්ව ඊළඟට දීර්ඝ රශ්ව දීර්ඝ දීර්ඝ ඔන්නෝච්චරයි Rasa dhirga, rasa kianne keti, dhirga kianne digu. Keti swara saha digu swara, dem putalata danenawada me swara dahata kotas dekai ekak. Menna mam mekata kiyenawa keti kiyala, rasa kianne keti, menna dhirga kianne digu. Ko keti, a, a, e, i, u, iru, ilu. E o, remember keti ini a e i u iru iru apa tawasnya lihat e o keti digu a e Anak digu, mana biaya raksa, serak sera, beda ne kotas tiga cerai putih, serak sera beda noya karet, rashwa dirga, rashwa dirga,
රාශ්ව දීර්ඝ කෙටිසර දිගුසර පැදිලි මේවා විභාගයට අහන්නේ මේවා අපේ දැනුමට ස්වර කියන්නේ තනිව ශබ්ද කළ හැකි අකුරු කිසිම කෙනෙක්ගේ උදව්වක් ඕනේ නැහැ ඔයාට දැනෙනවා අපි දෙක වසරේ ඉඳන් පිල්ලම් පාඩමේදී පිල්ලමක් කියන්නේ මොකද්ද කියද්දී හැම ව්‍යඤ්ජන අක්ෂරයකටම ස්වරයක් ආදේශ වුණාම එයා ආදේශ වුණා කියලා ඒ කියන්නේ ආදේශ වෙනවා කියන්නේ ආවේශ වෙනවා කියන්නේ ආරූඪ වෙනවා කියන්නේ ආරූඪ වෙනවා ස්වරයක් ආරූඪ වෙනවා දෙවියෝ ආරූඪ වෙනවා ප්‍රේතයෝ ආරූඪ වෙනවා යක්ෂයෝ ආරූඪ වෙනවා මිනිස්සුන්ට ආරූඪ වෙනවා යකෝ යකෙක් ආරූඪ වෙලා වගේ කතා කරන්නේ දෙවියෙක් ආරූඪ වෙලා වගේ Dai pairi wanda, dai pairi wanda, mata aru udah una, dewi, itu kau kian nih, aku tuh dewa bahasa, dai pairi wanda, eva tering nih aku tuh dewa bahasa ului, ini pasti dewi ujung kieno, memalat teno dulu, kira mona hari bahasa kira, itu nggak balangin loh, dewi kian nih aku tuh bahasa. ප්‍රේතයෝ කියන්නේ 아무තු භාෂාවකින් කතා කරන්නේ. ඉතින් ආරූඪ වෙනවා. හිටිය මිනිහට දෙවියෙක් ආරූඪ වෙනවා. ඊට පස්සේ එයා නෙමෙයි කතා කරන්නේ දෙවියා කතා කරන්නේ. නේ? ඒ වගේ ලස්සන කතා තියෙන්නේ දෙවියෝ ආරූඪ වෙලා දෙවියෝ විසින් එහෙම තියෙනවා කතන්දර තියෙනවා අපි ඉස්සරහට වයිගෙන ගමු එකින් එක. හරි. මම මේ කියන්නේ ආරූඪ කියන වචනේ. එහෙනම් මෙන්න මේ සර අන්නාර ව්‍යඤ්ජන වලට ආරූඪ වෙනවා. ඒක අපි ඊළඟ පියවරේ කතා කරනවා දැම්මයි පුතාලා දැනගෙන ඉන්නේ එහෙනම් සර සහ ව්‍යඤ්ජන කියලා කොටස් දෙකක් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න සර ව්‍යඤ්ජන හරිනේ ඊට පස්සේ ව්‍යඤ්ජන කියන්නේ මොනවද තනිව ශබ්ද කළ නොහැකි අකුරු වලට අපි කියනවා ව්‍යඤ්ජන කියලා මොනවද තනිව ශබ්ද කළ නොහැකි අකුරු තනිව शब्द कल नोह की आकुरु आकुरु मैं वह तुम्हारे व्यंजन के लिए ऐ तानी वह शब्द करने बेरी ये आला इन्हें हल लाकुर है कि या इन्हें हल लाकुर है कि तानी वह शब्द करने बेरी एक का है हल लाकुर ले साई में कर लो इन्हें हल लाकुर है कि ये टाइम है आला इन्हें एक यान ඒ කියන්නේ හල් ලකුරු කියන්නේ මෙන්න උදාහරණෙ මෙයා ඉන්නේ ක් ව්‍යඤ්ජන අක්ෂරයක් නම් මෙන්න හල් ලකුරා ක් ච් ට් ස් අප් ච් ග් න් න් Meala sabda karanna bae apita den sabda karanna da osna hira elawa merenawa hala kuru sabda karanna giye anna eka nisa pute menna meya sabda karaddin mokakda me aya sabda karaddin e aya Hari, hari, meyaya sabda kiri masanda, me taniwa sabda kala nohaya kya kuru, api me udahar ne kata karu, era taniwa sabda kala nohaya kya kuru, tapi genoa vyanjana aksara kiri, hari, ehema nang, menna me vyanjana aksara tika, pilibandawa api me vidiyata hadaramu, ko balan. Thank you.
ව්‍යංජන අක්ෂර. අක්ෂර 18යි එක හරි. ව්‍යංජන අක්ෂර තමයි දැන් අපි විශේෂ අවධානයකින් යුක්තව කතා කළ යුතු අක්ෂර. ව්‍යංජන අක්ෂරයක් කියන්නේ තනිව ශබ්ද කළ නොහැකි අපුරු කියවනේ. දැන් ඇති වෙලා ඈනුන් යනවා බඩගිනි ඇවිල්ලා ඔව් දැන් ඇති වෙලා නේ right පෑ දෙකක් එකට හිටියා මම දෙන්න විනාඩි 5ක් වතුර ගුරක් බීලා නැගිටලා රවුමක් දාලා දූවල ගේ වටේ ගිහින් හුලඟක් වැදිලා ආපහු නැවත මෙතෙන් එන්න විනාඩි 5ක් දෙනවා වතුර ගුරක් දුන්න නැත්තම් එපා වෙනවා ඇයි නැත්තම් එන්නේ දැන් සමහර අය කැමති නැහැ මේ වචනයක්වත් මගහැරෙයි කියලා නැගිටින්නේ නැහැ දැන් බාචුරත් ඇවිල්ලා තියෙන්න පුළුවන් සමහර විට. බාචුර. ආ, tag ගාලා විනාඩි 5ක් දෙන්නම්. රවුමක් දාලා දුවගෙන එන්න. මොකටද? අවධානය වෙනස් වෙන. ඉක්මන් කරන්න. right නැගිටින්. නැගිට. දුවන්න. රවුමක් දාන්න. Hari, awan itu kati, gini ani kau hebat, dalah gini ani, nah right, hondai. Emanang putih, biasanya naksirak, tapi mami keran mie serum, wibawa gitu mah inovat, tapi samaan itu amal tatal ada tau sepadu betul, aku itu wibawa gitu ini, itu mie wibawa gitu ini wani, mie ya kata keran. විවාහ ගෙට එනවද නැද්ද කියන එක නෙමෙයි මේක ජීවිතේට පාඩමක් අපි ඉගෙන ගන්න ඕන. ඔතන තමයි අපිට වැරදුණු තැන. ඉස්සත් විවාහය යම් දවසක නවත්තනවා නම් මම එකම මෙතන ඉන්නවා. හැබැයි නගරයේ ජනප්‍රිය පාසලකට ගමේ දරුවන්ට යන්න ක්‍රමවේදයක් සකස් කරලා ශිෂ්‍ය විභාගය නවත්වන ගම. ඒක නිසා මේක අවියෝජනීය ප්‍රශ්නයක් මේක විනාශ වෙන එකක් නැති ශිෂ්‍ය විභාගය කියන එක හැමදාම තියෙවි. අපි විභාගයට යන්න නම් අපි විභාගයට යන්න හරි අපි විභාගයට යන්න විභාගයට සූදානම් වෙන්න අපි ඉගෙනුම් අරගෙන ඉන්න ඕනේ අවස්ථා සම්පාදනය එකපාරම අපිට ඒ දේ කරන්න බෑ
Api honda halak tora ganda nang isterla honda hal tiga uyanna susu hal tiga garla tora ganda kalin witi ka waga karlai. Api paramarte kusalin nani waga ne. Nede bate lakane kini paramarte namut pute eten teyanna kalin api desid de benuane. Han nona elakada nirwal sudda karan nona. Wihin nona niara madakara me kumura madakara nona wihin nona pora gahan nona watura bandin nona ida pasi tel gahan nona dan nampau kita usul tel pohor natu ni waga kerla pe kati asun nilaga tine ha komari ihela iwara vela ida pasi asun nilaga na koyang kapala wala pagala data di kahulang kerla vela la gedara genela tambala Netang kayak kalau mau dekota lah, ini pasti kena awal di kegarla itu lah, gal vali buat kerla tamai, tiannya. Enak, acer loko beda permainan kerana tuh bati kah kan puluan lah, deh. Ini satu bahagia lihat lagi lah, apa yang amal datang lah, banyak terakhir dina tuh. Mama dana, mama tek ke kedelai ini dulu buat ala ke, deh maafi oh, ehema mania awak ingin naik ini, ehema mania awak ingin naik, enawa, padam balno, jano, bedaknya. Utara tiad none, menna make, prasun dika kata kerla, utara dika, ekat mama kaya mati, none, apa samahar deh maafi oh kaya mati naik ini. Sama ini. Hari. Sisa tuh bahagia kian nih putih. Igan ini aturu pala ya. Oke kan langgar meti tuh demi. Gamai pipen mal gamai parawen nanti lagre jana pilih pasal kara gini amat lamai tora gan bahagia. Namun ada bela hati ini. Apa sehir malam itu ialah me monoa katnya, ikanun kusalata kismudaya laga keraganinnya, laga keragat ikanun kusalata anu an budhi mata daksya tora gana, ihel pasal lor gana ialah madhya mahavidya lor dal, ikanun adhikin laba din, paramarthing karnangre metitung gana sat kari bedesan. Pertamaan wilatin muka. Apit itu ada no sisa ter Inggris, sisa ter Dewan, sisa ter Rajana, Matruka, Wak, katakan no. Bayu no sisa ter kini wacan itu anu pantir gunung gayu. Eh, hema eh ilan, ilu mat sama apa hema keran ni. Namut putih, otena keren no ne. Sisa ter Inggris, sisa ter Dewan ni mei. Igana gan, visi igana kat terpasi apa dia anu puluang, dia nu makara. Eka igen no. Ekni saya mami katakan. Ekni saya oya at, meta nu marah iyan. Araga terpasi oya. Itam hondo daksi ekno. Balan nko sirus lakshpati beresan. Mami hondo beresan aku. Ekni daru benunuk beresan tino. Dae uber yam dawasag. Mama kian ne ekai. Mama kian ne e beresan aga kiri makat tematanya beresan aga keran itu tengah pi aga keran. Itu kuda mama kian ne. Uber ta yam dawasag. E beresan balan kuda terunggan mama kothana dini ne kira. Uber kian punjela kothana dini ne kira. Enam putih, oba tawa dulu dah tiga negara doa kini kau perdaya nanti, mata daya neno, oba amat atara daya nanti. Enam padan nama hari itu dagen, mewa allah ganah orang pasi oba daksek pay, hebei daksek puna doa tiga negara terdekat dawat amat agunu baby. Ekai mihemam mami wisterak nu kata agan. Enam muka dubian jenak sura kian. Taniwa sabda kalau nohe kian sura, api udah har negatta mana ada? Ek, mea taniwa sabda keran nbe, ek taniwa sabda keran nbe. Ilangat ut taniu sabda keranda be, ilangat un taniu sabda keranda be, ilangat ug. Enang menne mehata anna pikan katte suraya aniwaring ades wenawa single hodi tienne me akurwal te ugian suraya ades wela puti ayan kianne suraya pun ug. Haduna akurak, maka ada hadunnya, ke akur haduna. Ke. Ke, ena menna me, ke akur hadunle, e inna wa. Taniwa sabda karanna beh, menna me saray ekatu vela inni. Sarayak adesa vela. Aruda vela. Uch. Uch. Ena mea asse, e inna wa, ekani saatamai. Cewelati, ac ac,
Then vyanjana hodiye ka 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 ga ga na ga mamme katha karanne duye puthe meva mata tawwadune tikak pramada vela obata kochchara kawara kathada api samanya pele vibhagayak pele usas pele vibhagayak pele ඊට පස්සේ විද්‍යාපීඨ වලට ඇතුළත් වෙලා ඒ වගේ ඉගෙනගෙන උපාධිය හදාරලා පස්චාත් උපාධිය හදාරලා දැන් බොහෝ වෙලාවට මේ මේ පිළිබඳ මනාවබෝධයක් ආවේ උපාධියේ සිංහල විෂය හදාරන නැත්තම් ඉතින් අපි ටීචර්ලා කියනවා අහගෙන ඉන්නවා ඔහේ නිකන් එහෙම මෙහෙම කියනවා ඉතින් පොඩි කොටසක් අල්ලගෙන විභාගෙ ලියලා දාලා එනවා විභාගෙට ලියලා දාලා එනවා ආයි මෙලෝදයක් මතක නැහැ ගෙදර මහ පොතක් ඇත එකක්වත් මතක නැත කවුරු හරි ප්‍රශ්නයක් අහුවම ඉන්නකම මම පොත බලලා කියන්නම් මේක අවබෝධ අවබෝධ උනේ මටත් උපාදීය කරනකොට මේ සිංහල විෂය පිළිබඳ මන අවබෝධයක් ලබා දෙනකොට තමයි මේක 100% අවබෝධ වෙන්නේ ඊළඟට ඉගැන්වීම සඳහා තොරතුරු හොයාගෙන යනකොට මට හිතුණා මෙන්න මේ විදිහට මේවා පැහැදිලි කරලා දුන්නොතින් චූටි දුවල පුතලාගේ මම වින්දා පහසුතාවයේ ඒගොල්ලෝ මිදේවි ඒකයි මම මෙහෙම කතා කරන්නේ එතකොට ඔයා ඊට පස්සේ ඔයාට එතනින් එහාට තවදුරට හදාරන්න පුළුවන් මම ඇවිල්ලා පස් උපාදීන් පස්චාත් උපාදීන් මගේ අධ්‍යාපනයේ නැවතලා තියෙනවා සදා උපගුරු මගේ වෘතිය සදා උපගුරු ඔබ එහෙම වෙන්න බෑ ඔබ අපි පහු කරගෙන යන්න ඕන ආචාර්ය මහාචාර්ය උපාධි දක්වා යන්න කවුද ලංකාවේ නැත්තම් මේ මේ මේවා බාර ගන්න ඒක නිසා ඔබ ආචාර්ය මහාචාර්ය උපාධි කරා යන්න නම් මෙන්න මේවා පූර්ණ කාලීන මුල ඉඳන්ම මේ සියල්ල අවබෝධ කරගෙන හිටියොත් ඔබට හොඳ තැනකට යන්න පුළුවන් කියන විශ්වාසය මා තුල තියෙන නිසායි මේ උපරිම උසහාය ගමන් නිරත වෙන්නේ. හරි. එහෙනම් ව්‍යඤ්ජන අක්ෂර හැම එකක්ම මුළු හෝඩියෙම තියෙන ව්‍යඤ්ජන අක්ෂර දිහා බලන්න මම පුතාලා. මේ බලන්න. මේ මේ යට කොටසනේ ව්‍යඤ්ජන අක්ෂර කියන්නේ. හරි. මේ ටිකනේ ව්‍යඤ්ජන අක්ෂර කියන්නේ. බලන්නකො. හැම අකුරක් අස්සේම අයන් ඉන්නව නේද? ක ක ග ග ng ng ච ජ ජ ජ ඤ ජ ත ත ද ද න ද ත ත ද ද න ද ප ප බ බ ම බ ය ර ල ව හැම එකක් අස්සෙම අ හැංගිලා ඉන්නවා කියලා මම පුතාලට දැනනවාද පිල්ලම ඉවත් වෙලා නම් මෙයා අස්සෙ අ ඉන්නවා ඒකයි අපිට හඳුනා ගන්න තියෙන්නේ මොකක්ද මෙන්න මේ හල් කිරීම ඉවත් වෙලා නම් පුතේ එයා අස්සෙ කවුද ඉන්නේ අ ඉන්නවා හල් කිරීමක් නැත්තම් එයා අස්සේ අ ඉන්නවා අන්න ව්‍යඤ්ජන අක්ෂරවල විශේෂත්වය තමයි හල් අකුරු හැටියට තියෙන්නේ සරයක් එකතු වෙච්ච ගමන් ව්‍යඤ්ජනේ හල් නැති වෙලා යනවා ඊට පස්සේ අපට අ શબ્දයත් එක්ක શબ્ද කිරීමේ හැකියාව වෙනවා අකුර ඒකයි අපි හඳුනාගත යුත්තේ දැන් බලන්න අයන්න විතරද එකතු වෙන්නේ නෑ ආයන්න එකතු වෙනවා එහෙනම් ආයන්න එකතු වුණා නම් මෙයාට මොකක් වෙනවද කා වෙනවා ආයන් එකතු වුණා නම් මෙන්න මෙයාට චා වෙනවා චා ආයන් එකතු වුණා නම් නා වෙනවා මෙයාට ආයන් එකතු වුණාම නා වෙනවා නා කා උනේ කොහමද ආ එකතු වෙලා චා උනේ ආ එකතු වෙලා නා උනේ ආ එකතු වෙලා එහෙනම් මෙන්න ආයන්න ආයන්න ඈයන්න ඈයන්න එකතු වුණා කියන්නේ කෑ වෙනවා චෑ වෙනවා ඈයන්න එකතු වුණා ඈයන්න ඈයන්න මෙන්න චෑ වෙනවා එහෙනම් මෙන්න ඈයන්න එකතු වුණොත් එහෙම නෑ වෙනවා කොහමද කෑ වෙන්නේ ඈ එකතු වෙලා කොහමද චෑ වෙන්නේ ඈ එකතු වෙලා කොහමද නෑ වෙන්නේ ඕංගෙ තින් උත්තර කියන්න දන්නේ. ඔය ලින්ක් එක මත ක්ලික් කරලා නිබන්ධනය ගෙන්න ගන්න බලන්න. කොහමද නෑ වෙන්නේ? නෑ වෙන්න නාන්න එපැයි. නෑ වෙන්න නාන්න අම්මලා කියන්නේ හොඳට නෑ වෙන්න නාලා එන්න පුතේ කියලා. කියන්නේ නැද්ද? එහෙනම් නෑ වෙන්නේ කොහොමද? හොඳට
නාන්නෝනේ කොහොමද නෑවෙන්නේ හොඳට නාන්න එතකොට තමයි නෑවෙන්නේ ටැප් එක ඇරලා හොඳට නාන්න වතුරේ ගිලලා හොඳට නාන්න එහෙනම් නෑවෙන්නේ කොහොමද ඈ නෑවෙන්නේ කොහොමද හොඳට නාන්නේ ආ කෑවෙන්නේ ඈ එකතු වුණාම කෑවෙන්නේ ඈ එකතු වුණාම නෑවෙන්නේ හොඳට නෑවෙන හැටි දන්නේ නැහැ නේ ඉතින් කොහොමද කරන්නේ නාලා කරලා පිරිසිදුව ඉන්න බෑ එහෙනම් නෑවෙන්නේ හොඳට ටැප් එක ඇරුණාම තමයි නෑවෙන්නේ හරි එහෙනම් නෑවෙන්නේ කොහොමද හරි අපි යන් තව ඉස්සරහට හරි තව යන් ඉස්සරහට තව පොඩ්ඩක් ඊළඟට මෙන්න කයන්නට අ අ ඈ ඈ ඊ ඌ උයන්නද ඌ ඌ එකතු වෙලා ක ඌ කු මෙන්න ඌ එකතු වුණා ආල්චයන්ට එච් ඌ එච් ඌ චු එන් ඌ අල්නෑන්ට උයන්න එකතු වෙනවා N U මොකද උනේ නු කු ඌ එකතු වුණා එහෙනම් අල් කයන්නට උයන්න එකතු වුණා කූ හැදුනා අල් චයන්ට උයන්න චු අල් නෑන්ට උයන්න නු මේ බලන්න ඌ එකතු වෙනවා අල් කයන්නට උයන්න එකතු වෙලා කූ වෙනවා අල් චයන්නට උයන්න එකතු වෙනවා මොකද්ද වෙන්නේ කියන්නේ මොකද්ද වෙන්නේ අල් චයන්ට ඌ යන්නේ කියලා නම් මොකද්ද වෙන්නේ මොකක් වෙනවා චූ යන්නේ නෝ සංගල චූගලෙන් ඉක්වෙන්න අම්මෝ ඔතන ඉන්නවා තා විනාඩි 10 තා විනාඩි 5 පාඩම නවත්තුනා නිකම් බොරුවට ඔතන චූ යන්න ඕනේ නැහැ ඉක්මනට ගිහිල්ලා චූ කරලා එන්න. අල්චාන්ට ඌ යන්න එකතු වුණාම චූ යන්න එනවා. බුදුන් මේ පාඩමේ ඉඳලා චූ බර හැදෙනකම් පාඩමේ හිටියා කියලා ඊට පස්සේ අම්මල වණි. චූ යන්න එනවා. ආ ඌ එකතු වුණාම චූ වෙනවා. ඌ එකතු වුණාම චූ වෙනවා. හරිනේ? අන්න බලන්න එහෙනම් අල් නයන්නට ඌ එකතු වුණාම මොකක් වෙනවද? ඌ එකතු වුණාම නූ වෙනවා නූ වෙනවා එහෙනම් ව්‍යඤ්ජන අක්ෂර කීවේ පුතේ ඔන්න ඔය විදිහට අන්න අපි අර ඉගෙන ගත්ත හැම ස්වරයක්ම මේ ව්‍යඤ්ජන අක්ෂරයක් එක්ක එකතු වෙලා තමයි ඔය අකුරු හැදිලා තියෙන්නේ එතකොට අපට එනවා මොනවද පිල්ලම් කියලා වර්ගයක් අපි ඒව ගැන පස්සේ කතා කරමු එහෙනම් සර ව්‍යංජන ඔන්න ව්‍යංජනයක් කියන්නේ මොකක්ද කියලා මම මේ හඳුන්වන්න පැහැදිලිද ව්‍යංජනයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න ව්‍යංජනයක් කියන්නේ තනිව ශබ්ද කරන හැකි අක්ෂර මෙන්න මේ අක්ෂර තනිව ශබ්ද කරන්න බෑ එහෙනම් ස්වරයක් එක එකතු වෙලා තිනවා අයන්න ස්වර එකතු වුනහම මේ හල් ලකුරේ පිල්ලම ඉවත් වෙනවා හල් ලකුරේ පිල්ලම ඉවත් වෙනවා අයන්න කියන සොරේ එකතු වුණාම එතනින් එහාට අ ආ ඈ ඈ ඊ එකතු වෙනකොට හල් ලකුරට කකා කැකෑ කිකි කුකු පිල්ලම් යදිනවා ක වලට පිල්ලමක් යදිනවා උඩින් පහලින් පැත්තෙන් ඉදිරියෙන් ඔන්න සිංහල භාෂාවේ අකුරු ගොඩ නැගුණු හැටි මම ඔය කතා කළේ තේරුණාද එහෙමනම් දැන් අපට ඉදිරියේදී පුළුවන් මෙන්න මේ ව්‍යඤ්ජන අක්ෂර වර්ග තියෙනවා මේ බලන්න සිංහ හෝඩිය ගත්තාම ව්‍යඤ්ජන අක්ෂර සරාකුරු වර්ගීකරණේ කොටස් දෙකයි රශ්ව දීර්ඝ කියලා ඒවා අපිට විභාගෙට කිසිසේත් අදාළ වෙන්නේ නැහැ අපේ භාෂා දැනුමටයි මේ ටික අදාළ මෙන්න මේ ව්‍යඤ්ජන අක්ෂර වල ගොඩාක් තියෙනවා අපිට මේ ක ක ග ග ng 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 na nya me aksara api dannne nga nga
ඊළඟට මෙන්න ල න ශ ල විවිධ අකුරු වර්ගීකරණය අපි හඳුනා ගන්න වෙනවා මේ වගේ තියෙනවා එකම ශබ්දයේ අවස්ථා දෙකක් මේ නන ලල තත දද පප අන්න අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මූර්ධජ දන්තජ සංඤක තාලුජ මොන ඔය විදිහට මේ මුළු හෝඩියෙම අකුරු ටික අපි හඳුනා ගන්නට සිද්ධ වෙනවා නේද හරි එහෙනම් අපි ඔය ටික හඳුනා ගන්න දැන් අද කාලේ වෙන් කළොත් එහෙම සේරම කලවම් වෙනවා සේරම කලවම් වෙනවා එහෙම වුණොත් එහෙම ඈනුම් පිට ඈනුම් යනවා එකක් නෙමෙයි ඈනුම් ගොඩක් යනවා හරි අද දවසේ පාඩමේ මෙහෙය මම මෙහෙම කියන්නම් මොකද්ද අපි ඉගෙන ගත්තේ සිංහල හෝඩිය පිළිබඳව සිංහල හෝඩිය අකුරු 60ක් තියෙනවා දැන් මම මේ කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ද බලන්න එතකොට ඔය ආද පාඩම ඉගෙනගෙන හමාර මෙන්න ප්‍රශ්න ටික මම අහනවා මෙහෙම ප්‍රශ්න කීපයක් අහනවා ඔයගොල්ලන්ට මම අහනවා ප්‍රශ්න කීපයක් එක එක අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඔබ අද පාඩම හරියට ඉගෙනගෙන හමාරයි මම මේ කියන්නේ මොකද්ද ඔව් අපි කිව්වා සිංහල හෝඩිය යනු කුමක්ද මේක විභාගෙට අහන්නේ ශිෂ්‍ය විභාගෙට අහන්නෙම නෑ හැබැයි අපේ ජීවිතයට වැදගත් වෙනවා සිංහල හොඩිය anu කුමක්ද හදා ගන්න උත්තරේ Taman තනියම සිංහල හොඩිය anu කුමක්ද හදා ගන්න උත්තරේ හදා ගන්න උත්තරේ ඊළඟට ඔව් සිංහල හොඩිය anu කුමක්ද ඔන්න උත්තරය ඔතන තියෙනවා සිංහල හොඩේ anu kumakda ඕම් උත්තරය ඔතන තියෙනවා හරිනේ හරිනේ ඔතන උත්තරය තියෙනවා සිංහල හොඩිය anu kumak අපේ මුවන් පිටවන හඩවල දෙන ලිංග සංකේත ඕනම දනක බය නැතුව භාවිත කරන්න ජීවිතේ ජය ගන්න පුළුවන් ඔබට ඊළඟට දෙවෙනි ප්‍රශ්න අපි සිංහල හොඩිය anu kumakda කියලා ඇහුවා ඒකට උත්තරය ඔබ ගාව තියෙනවා සිංහල හොඩියේ අකුරු කීයක් තියෙනවද ඒකටත් ඔයා ගාව උත්තර දෙනවා අකුරු 60යි කියලා හරිද ඊට පස්සේ සිංහල හොඩිය සිංහල අකුරු ලියන ක්‍රම මොනවද ක්‍රම තුනක් තියෙනවා ඔව් මොනවද ක්‍රම ආ මෙන්න උත්තරේ අවරෝහණය මෙන්න උත්තරේ මොනවද සිංහල ඕඩිය අකුරු ලියන ක්‍රම තුනයි මෙන්න ආරෝහණ අවරෝහණ ඊළඟට මධ්‍ය මධ්‍ය ආරෝහණ අවරෝහණ ඇයි මම මේවා කතා කරන්නේ ඔබ ගාව මේ වැරදි තියෙන නිසා එහෙනම් ඔයා මේ වැරදි අවම කරගෙන 100%ක් නිවැරදි වෙන්න බලන්න මෙන්න උත්තරේ මෙතන තියෙනවා මධ්‍ය ආරෝහණ අවරෝහණ සිංහල ඕඩියේ ලියන ක්‍රම වේද ඊළඟට ඔන්න ඊළඟ ප්‍රශ්නේ මගේ
Singala Hodiya Pradana Kotas. Kiya Tiran Kiya Gada Bedeno Deka Gada Bedeno Menna 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 Onna Sara Vyanjana Sara kiyanne monada taniwa shabda kala hakiya guru Vyanjana kiyanne monada taniwa shabda kala nohakiya guru Sara 18 Vyanjana 42 Edakota thamai 60k wenne Hari ena Sara kiyanne monada Vyanjana kiyanne monada Thungeni prashne wage uttare metana thiyena Thiyenawane ha ena Sara Kotas dekai, rasa, aneka dirga. Vyanjana, akuru 40 dekai. Anna vyanjana kiyanne monawada kiyala magen oyagen ehuwoth menna ilanga pilithura metana thiyenawa. Monawada vyanjana? Vyanjanayak kiyanne mokakda? Taniwa shabda karana hakiya akura. Menna etana thiyenawa. Harini? Ena Putih emang orang itu ketamai katakanle, tapi istirahat godaan dewal katakan apa itu inoa single orang ini paripurna pen, bayar tuh ini diri kita, nobiyo muna dendo pada shakti dahirila pen ngegila, api me palang ya itu, shakti matte, nimawa kini yuktu ber, heada ganola, weda ganola, lassana kerla dino, enang heada dawse api katakan noa, men me single, vyanjana malavi, vyanjana aksara vala, murdaja, dantaja, taluja, sanyasa, atishaya weda gatte noa. Ati share ada gak kotas tiga kamar yang kita dapat kita katakan ini mana ini? Danta je, talu je, eh barang kotas soal benguna, soal tiga benguna, apa dah pulua? Mana me, vyanjana me wabe, vyanjana aksara kode itu yang murta je, danta je, me barang mana me ini? Dantaja, Taluja, Murdaja, Sanyaka, Anuswara, Visarge, Kiyanne Monawada Single Hodiya Thula. Harida, Mewa Vibhagayata Kelimma Ahanne Naha, Namuth, Vakra Akarayen, Oba Me Danuma, Ekathu Paadaa Karagena Sitiya Yuthuyi. Enan Heta Dawase Api Katha Karanawa, Dantaja, Taluja, Murdaja, Sanyaka, Anuswara, Visarge, Alpa Prana, Maha Prana Akshara Tika. E Bandhane Thiyenawa Tika Serama Sakas. Ilangata Annal prana aksara walin yedena wacana mala api liyena oyat ekekata dela me vidiyata ona ena al prana maha prana aksara walin yedunu wacana mala oy vidiyata lila heta dawasen api paadama nima karanawa heta punchi abhyasa tikak thiyenawa me nibandhane baagatha karaganna berunoth potak laga thiyaganna apota oy tika liya ganna ena den ada dawase api මෙතකින් පාඩම් මාලාව නිමා කරන්න යන්නේ ඔබ හොඳද නරකද මේ පාඩමේ වෙනස් වී දැන් මොනවද තියෙනවනම් ඒව මාව දැනුවත් කරන්න හොඳයි නම් අන්න අයට කියන්න නරක නම් මට කියන්න එහෙමනම් අපි හෙට උදෑසනෙත් මේ වෙලාවට මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව ආදින දූල පුතාලා සීල දෙනාම නිවාඩුව අර්ථවත්ව ගත කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ නිවාඩුව අර්ථවත්ව ගත කිරීම සඳහා ඔබ මේ වැඩසටහන එක් අපිත් එක්ක එකතු වෙන්න හොඳයි නම් තව යාළුවෙකුට බෙදා හරින්න නරක නම් එහි තියෙන අඩුපාඩුකම් මට කියන්න. එමනම් ඔබගේ අධ්‍යාපනික දැනුම දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔබගේ දැනුමෙන් දහමෙන් පිරිපුණු ළමා පරපුරක් බිහි කරන්න අපි මේ කරන වෑයමට ඔබ ශක්තියක් ධෛර්යයක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අද දවස උදෑසන සිට මේ දක්වා අපිත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතිය පුද කරනවා ආදරණීය දූල පුතාලා අද ඔබට ඉංග්‍රීසි පාඨමාලාවකට සම්බන්ධ වෙන්න හැකියාව දෙනවා නිකරණේ නිදර්ශයේ ගෙදර ඉන්න ආයත ඒ පිළිබඳවත් ඔබට දැනුම්වත් කරાવી ඉස්සරහට මේ ලින්ක් එකටම ඒ අදාළ පාඩම සමහර විට එන්නේ දේවි කාර්යාලයේ මොන හරි පණිවිඩයක් දේවි කියලා විශ්වාස කරනවා ඔබට සමහරට ඔය ආව මැසේජ් එකටම ඊළඟ පාඩම් මාලාවට පණිවිඩයක් එයි. හොඳයි එහෙමනම් හෙටත් උදෑසන මේ වෙලාවට මොන ගහින බලාපොරොත්තු ඇතුව කියනද උදේ 6ට එනවද පාඩමට අත උස්සන්න එන අය ඔව් හෙටත් උදෑසන මේ වෙලාවට පාඩමට එන අය හොඳයිද පාඩම තේරුණාද යමක්
හෙටත් වෙනවද? ඔයත් වෙනවා නම් මමත් උදෙන් මෙනවා අලුත් කරුණු ටිකක් අරගෙන. එහෙනම් අලුත් කරුණු ටිකක් අරගෙන ඔබේ දැනුම වර්ධනය කරන්න, නිවාඩු වාර්තාවත් ගත කරන්න, හෙටත් උදෑසන සූදානම් වෙන්න, ඔබේ හොඳම යාළුවාත් එක්ක එන්න තනියම දෙන්නේ නෑ යාළුවාත් එක්ක එන්න. දාන්න යාළුවාට ඔය ලින්ක් එක. එන්න කියන්න අපේ පාඩමට හොඳයිද කියලා බලන්න. එයා එයාගේ යාළුවාට කියන්න. එහෙනම් ජය වේවා. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමින් නිවාඩුව සාර්ථකව අර්ථවත්ව ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අපි නිහඬ වෙනවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි. ආයුබෝවන්. English mandi deng mata hari ini motor tura kawin Hari. Kian.
Niyamai, niyamai. Hari malasanai, agak kerana. Hakian. Hakian. Danny wadu kala hinda nai. Kone, ayah api